ආයුබෝවන් අපේ රටේ පාසල් නාමාවලියට එකතු අලුත්ම පාසල අලුත්ම ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ මේ ඉස්කෝලේ විශේෂත්වයක් තියෙනවා ඔබ දන්නවා මේ ඉස්කෝලේ උගන්වන්නේ ඉගෙන ගන්න හැටි ඉගෙන ගන්න හැටි ඉගෙනගෙන ඉගෙන ගත්තාම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඒ වගේම උගන්වන්නට ඕනේ ඉගෙනගෙන උගන්වන හැටි ඉගෙන ගන්න එකත් හරි වැදගත් නේද එහෙනම් මේ ටෙලිවිෂන් ඉස්කෝලේ වයස් භේදයක් නැහැ ප්‍රාථමික පන්තිවල ඉන්න දරුවන්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ පන්තිවල ඉන්න දරුවන්ට උසස් විභාගවලට සූදානම් වෙන විද්‍යාර්ථීන්ට මාපියන්ට ගුරුවරුන්ට හැමෝටම ප්‍රයෝජනවත් ඉස්කෝලයක් තමයි ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. අපි බලමු අද මේ සජීව ලෙස විකාශය වන්නේ අත්හදා බැලීමකුත් එක්ක නිමාඩු කාලේ දරුවොත් ගෙදර ඉන්නවා ප්‍රශ්න ටිකකුත් යොමු කරන්න පුළුවන් සජීව ලෙස අද මේ විකාශය වන ටෙලිවිෂන් ඉස්කෝලට සහභාගී වෙන ගුරුවරු කවුද කියලා අපේ ආරාධනින් අද මේ ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා අපේ රටේ විශ්වවිද්‍යාලයක ගුරු භවතෙක් එතුමා ශ්‍රී ජයවන්ත විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරෙක් ආචාර්ය සනත් මහවිතානගේ මහත්මයා ඉත ගෞරවනීය ආයිබෝවන් කියලා පිළිගන්නවා ආයිබෝවන් කියන එක බොහොම වැදගත් ආචාර විද්‍යාවක් සෞඛ්‍ය විද්‍යාත්මකව ගත්තත් අද ලෝකෙම පිළිගන්නවා ආයිබෝවන් කියන එක කොයිතරම් වැදගත්ද කියලා ඉතින් එතුමා ගැන තවත් පුංචි හැඳින්වීමක් කරන්න ඕනේ එම විශ්වවිද්‍යාලයේම සතිමත් බව පුහුණු කිරීමේ හා පරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා හැටියටත් කටයුතු කරනවා සතිමත් බව සහ ඉගෙනීම අතර තියෙන සම්බන්ධතාවය ගැනත් අපට කතා කරන්න හැකියාවක් තියෙනවා අපේ ආරාධනෙන් ටෙලිවිෂන් ඉස්කෝලට ඇවිල්ලා ඉන්නවා තවත් අපේ රටේ ප්‍රකට ගුරු භවතෙක් කවියෙක් හැටියටත් හඳුන්වා දෙන්න පුළුවන් කවියෙන් උගන්වන්නත් පුළුවන් අලවතුරේ විජිත අබේවික්‍රම මහත්තයා ඉතා ගෞරවනීයතු ආයිබෝවන් කියලා පිළිගන්නවා එතුමා දැනටත් කොහොමටත් පාසලක රජයේ පාසලක සේවය කරන ගුරු භවතෙක් පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ආචාර්යවරයෙක් හැටියට ක්‍රියා කරනවා ගුරු භවතුන් දෙන්නෙක් ඉන්නවා කොමේ නෑනේ සාමාන්‍යයෙන් මේ ළමයි පරක්කු වෙන එක නම් හිතා ගන්න පුළුවන් ගුරුවරු පරක්කු වෙන එකනේ වැඩි ආ ඔය එන්නේ ආයිබෝන් 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 මොකද මේ ප්‍රමාද අද ඉතින් ඉන්න වාහනත් නෑ ඉතින් මේ හරි අමාරුයි එන්නේ තීගෙන ඇඳිරිණී තියෙන නේද ඇඳිරිණී මේ පරක්කුණාට කමන්නේ අද් දෙක හේදුවද අනිවාර්යෙන්ම මේ ITN එක ඉස්සරහන් අත හොදන්න දෙනෝ ඒ මහතුරු අත හොදන්න නැතු එන්න දෙන්නෙත් නෑ सौख्य अंश आरक्षक अंश कीन विधि तम अभी वेड करानेंबलांडी अतर मे गुरु अतर इडकुत्ती नो मीटर इडकतीला दुरती आगंड परतरे आगंड वेदगात्म कारण अनेक पुलवंतरा मे हट निशी आकार जयलाल रोहन गुरतमा वीलती हरी वेदगा ITN ඉස්කෝලේට සහභාගී වෙන ගෙදර ඉඳන් සහභාගී වෙන දරුවන්ටත් අපි කියන්නේ ඒක හොඳ වැදගත් පුරුද්දක් ඉඩ තියලා වාඩි වෙනවද මම මේ පුරුදු විදියට උගන්වන කොටසක හොඳයි හොඳයි ඒක හොඳයි ඒක බොහොම හොඳයි ආයිබන්ඩ ආචාර්යතුමා ආයිබන්ඩ ආයිබන්ඩ ගුරු මහත්තුරුන්ගෙන් අවසරයි මම මේ බැලුවේ පොඩ්ඩක් මේ ඉගෙන ගන්න හැටි ඉගෙන ගන්න ඔව් කටයුත්තක් නේ මෙතන තියෙන मट इतना आरंभ यदि पोटी व्यायाम दमी धरू हिम बलागिन इन्नावा गुडदेन कद दवसी नीवाड़ीनो विवेकीनो पुंच कोलका कलगन पुड़ना पेना तरगन लेन मम बोहम ओगुलांग जीवितेट वटिना के आचार्य तो मल्ला दीम मे मम उबट वेदगा मट मेक प्रायोगिक उदरिहांत बल्ला उबतमाट नैकेट लाइन कम अभी जयगा मेक मेक मगे पासली कोटे आनंद शास्त्राली गुरु भवते मट पुंचिकाली दुनु व्यायाम मे व्यायाम को वटन के लिए मट तेरुने विश्वविद्यालय बिंदु नमी मगे गुरु तुम्हारा बुद्ध इन के मम प्रार्थना हसंत महत्य मंगत्ता हर कमल ने मैं तीन पैन की तीन वर्णी की
මට මේ බිඳු නමේ දැන් මම පුතාලා දුවලා ඉගෙන ගන්න ළමයි ඉන්නවනම් වැඩි හිටියොත් එහෙම මේක කළාට කමන්නේ මේක දන්න අය සද්දනු කර ඉන්න අනිත් අයට කියන්න එපා මොකද දන්නවද කිව්වොත් එහෙම පොඩ්ඩක් පැටලෙනවා මේ වැඩේ එතකොට ඒ ඒ වෙන්නේ මොකද්ද කියලා මම පස්සේ කියන්න මේ බිඳු නවය ඉරි 1 2 3යි හතරකින් පෑන උස්සන්න නැතුව ඉකිනක කැපිලා ගියාට කමන්නේ ඉරි හතරකින් මේ බිඳු නමේ කපන්න නමේම කැපෙන්න ඕන උත්සාහ කරන්න බලන්න දැන් පෑනක් අරගෙන බිඳු නමේ ඇඳගෙන කොළ කෑල්ලක දරුවෝ අපේ රට වටේම ඉන්න දරුවෝ උත්සාහ කරන්න මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා මේ ඉගෙනුම ආධාරකයක් මේ හරහා තිනෝ බරපතල දර්ශනාත්මක කරුණු ටිකක් චුට්ටක් තියෙන්නේ උනාට ඒක හරි වැදගත්. ඒක මං කියලා දෙන්නම්. ඔබතුමාට පුළුවන් ද ඇවිල්ලා මේක කපන්න? උත්සාහ කරලා බලමු නේද? උත්සාහ ඉදිරිපත් පුළුවන්ද කියලා අහපු එක වැරදි. වැරදි නේද? නැයි උත්සාහ කරලා බලමු. මගේ ගන්න පෑන. බොහොම ස්තුතියි. ඉද්දොත් මන් ලින් අවසරයි. ඉරි කීයකින්ද කපන්න ඕන? හතරයි. ඉරි හතරයි. පෑන උස්සන්න බෑ. බෑ. දරුවොත් කරන්න හොඳයි අපි උත්සාහ කරලා බලමු ඔව් අපි සටහන් පොතක් තියාගන්න කියලා කියලා තියෙනවා ටෙලිවිෂන් ස්කෝල්ට සහභාගී වෙන දරුවන්ට මාපියන්ට ගුරුවරුන්ට සටහන් පොතක් අරගෙනම රූපවාහිනී ඉස්සරහා වාඩි වෙන්න කියලායි තියෙන්නේ ඔන්න දැන් බිඳු නමේ ඇඳගත්තා අපි බලමු පෑන උස්සන්න නැතුව ඉරි හතරකින් කපන හැටි කපන හැටි හරියට මම කොකටත් ඉස්සෙල්ලා මේ පෑන තියන්න නැතුව කපන්න පුළුවන්ද කියලා බලලා ඉන්න මම හිතනවා එකවරට අපි දරුවන්ටම බාර දෙමුද මට නම් අපහසුයි වගේ ඉරි හතරකින් කපන්න එහෙමද ඔව් හොඳයි සාමාන්‍යයෙන් අපි දන්න විදිහට විත් අපේ ක්‍රමහතේ ලොකු කැපිලිකාරයෙක් නෙවෙයි නෙවෙයි ඒ හින්දා මම නොකපාම ඉන්නවා ඔබතුමාට අවස්ථාව දෙන්න හොඳ උත්සාහ කරලා බලමු ඒ එතුමා මයිත් එක තරහ වෙන්නේ නැහැ අතැල්ලුවට බය වෙන්න හොදලා තියෙන්නේ ඔව් හරි හොඳයි මගේ ආදරණීය දරුවනේ මගේ ආදරණීය මිත්‍රවරුනි වැඩි හිටියනේ විද්වත් මණ්ඩලයේ අපේ මිතුරනේ විද්වතුනි මම දැන් පෙන්නන්නම් මේ වැඩේ දැන් දරුව කරන වැඩේ දන්නව මේක දන්නේ නැති අය මං කයි දන්න අයට කියන්න එපයි කිව්වේ දන්නේ නැති අය කොහොමද දන්නවද මේකේ මං මේ මෙත මේ හරියට පුළුවන් නේද මං පොඩ්ඩක් මේ ආදර්ශයක් ඇටිට බිඳු නමයක් ඇඳ ගන්නම් මේකට මරු වැඩක් වෙනවා මේක දන්නේ නැති අය සහ ප්‍රශ්නෙටම හිර වෙච්ච අය අපේ ගොඩක් විභාග ගන්න ළමයි වැඩිහිටියෝ පවා දෝවි ශාස්ත්‍රපති උපාධි ආචාර්ය උපාධි යනක ආචාර්ය උපාධි තුල විභාගයක් නැහැ වෙන්න පුළුවන් නමුත් ශාස්ත්‍රපති උපාධි දක්වා අපිට ප්‍රශ්න පත්‍ර වර්ගයක මුහුණ දෙන්න වෙනවනේ මේ විධිමත් අධ්‍යාපනය මෙන්න මේ කටයුත්තේදී ප්‍රශ්නට හිර වෙනවා ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය මිනිස්සුයෝ නැත අපි හිතමු කාර්යාල සේවකයෝ වෙන්න පුළුවන් වැඩිහිටියෝ වෙන්න පුළුවන් රැකියා නොකර නැහැ වෙන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නය ඇතුලේ හිර වෙනවා හිර වුණාම මෙහෙමයි වෙන්නේ මේ බිඳු නමේ කපන්න මෙහෙම උත්සාහ කරන අලවතුරේ සුන්දර මැතිතුමා මෙන්න මෙහෙම කැපුවනේ කපන්න දැන් මෙයින් එහාට කොහෙද උසන්නේ උසන්න වෙන්නේ මෙහෙම යන්න වෙනවා දෙකයි දෙකයි තුනයි තුනයි හතරයි පහක් ඕනනේ පහක් ඕන කපන්න බෑ බෑ අයි මේ වෙලා තියෙන්නේ මේ මේක තමයි අපේ ප්‍රශ්නේ පසල් එක කියලා කියන්නේ මේ ප්‍රශ්නේ ඇතුළෙමයි අපි යන්නේ දැන් ඊළඟට මේ අතර කැපුවත් පෙලකයි මෙහෙම කපනෝ ඔහොම ඔහොම කපනෝ මෙහෙමත් කැපුවා දැන් එකක් ඉතුරුයි මේ බිඳුව කැපිලා නැහැ දැන් ඔන්න ප්‍රශ්නේ මතුවෙනවා ඔළුව කැක්කුමයි මොන මොනවදන්නේ මට බෑ මේක කියලා ආයිත් මකනවා දැන් මේ වෙනකොට දරුවෝ හරි වැඩිහිටියෝ හරි පොත් අරගෙන ඔබතුමා කියපු විදිහට වැඩ කොටස කරනවා නම් කොළේ ඉවරයි. හරි හරි මං කරන්නම්කො වැඩි බිඳු ළමයත් දැන් දෙතුන් පාරක් ඇඳලා ඉවරයි.
ඉලි හතරකින් කපන විදිය මන් නම් දන්නව මට ඔතට එන්න විදියන්නේ මට තේරෙනවා අපි ඉගෙන ගන්න කාලෙත් ගොඩක් ළමයි හිටියේ අපි මිත්‍රු හිටිය ඔහම දන්නෝ මං කරන්නේ නැහැ කියලා එහෙමයි කොලේට කම්මැලි අය මට එහෙම කියන්න එපා ඉතින් පරක් උනේ පමා වෙලා එන ගුරුවරු හොඳයි මම පෙන්නන්න ගියා දැන් ජයදල් මහත්තයාක් කරන්න කලින් මට පොඩි දෙයක් එකතු කරන්න පුළුවන් ඔව් සර් ඔව් කියන්න ඔබතුමා බොහොම ලස්සන කතාවක් වසන්ත මහත්තයා මේ ප්‍රශ්නේ විසඳන්න ගිහිල්ලා ප්‍රශ්නේ හිර වෙනවා කියලා දැන් ඔන්න ඔතනදී මගේ ඔළුවට ආව අපේ මේ මහා ප්‍රඥයෙක් හිටිය ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා එහෙමයි එතුමා කියනවා අපි ප්‍රශ්නයක් විසඳනකොට ඒ ප්‍රශ්නේ ඇතිවෙච්ච මානසික තත්ත්වය තුළ ඉඳගෙන අපි ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරනවා නම් කවදාවත් විසඳන්න බෑ කියලා. ඒකම තමයි ඔබතුමා මේ බොහොම සරල සිංහල භාෂාවෙන් කිව්වේ ප්‍රශ්නේ හිර වෙනවා කියලා. දැන් මං හිතන්නේ අපේ දරුවන්ට පේනවා මේ ජයලාල් මහත්තයා කරන්න හදන්නේ ඒ ප්‍රශ්නේ හිර වෙන්නේ නැතුව ප්‍රශ්නෙන් එළියට ගිහිල්ලා අපි ඔක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා out of the box thinking කියලා. හරියට හරි. එතනින් එහාට ගිහිල්ලා දැන් මේක ඉරි හතරකින් කොහොමද මේ බිඳු නමේම කපන්නේ කොහොමද කියලා අපිට කියලා දෙන්න. හරියට හරි. දැන් ඔබතුමාලා දෙන්නම මේ ක්‍රමවේදය දන්නවා. ඇත්තට කියනවා නම් ඔබතුමා හොඳට දන්නවා මේවා විශ්වවිද්‍යාලවල අපි කරපුවා. නමුත් මේ අවස්ථාවේ අපේ දරුවන්ට පේන්න අපි ඔක්කොම රඟපෑමක් කළා හතර දෙනාම මේ මේ පිළියම මටම දෙන්න ඇරලා හොඳයි මම දෙන්න හරි බොහොම ස්තුතියි මේ මට වඩා හොඳට රඟපාලා පෙන්වුවට ඔබතුමාලා සීල දෙනාට හොඳයි out of the box thinking කියන එක ප්‍රශ්න පිට හිතන්න කියන එක මෙන්න මේ විදිහට මේක ඇතුළෙම අඳින්න ගියොත් කවදාකවත් ඉරි හතරෙන් කපන්න බෑ මේක නිසා අපි යනවා මෙන්න මෙහෙම මෙතනින් එහාට ගියාම මෙන්න මෙහෙම කපන්න පුළුවන් ආයිත් එහාට දෙකයි මෙහෙම එනවා ආයිත් තුනයි දැන් බලන්න මගේ දරුවනේ මිතුරනේ ඉරි හතරින් මේක කපලා ඉවරයි එහෙනම් විසඳුම් කාර්කයේ මෙන්න මේ දෙකේ තියෙන ප්‍රශ්නයකින් ගොඩක් වෙලාවට පිට ගිහිල්ලා බලන්න ඕන ප්‍රශ්නේ දියා එතකොට බොහොම හොඳට ප්‍රශ්නයට අගන්තුකෙක් වෙන එකත් හොඳද ප්‍රශ්නේ ඇඟේ දාගෙන හිටියම විභාගයකදී අපිට ඕක බලපානවා පෙළකලට මෙහෙම අපේ විභාග මැදිස්ථානවල එලද ගාල මේ දවල්ට පරීක්ෂකයලා මොකද කෑගන්නේ නෑ මේ ප්‍රශ්නේ ඒක කියනවා නේද පෙළක් ළමයි ඉන්නවා විභාග ශාලාවේ ඇතුළට එන්නේ ඇඩ්මිෂන් එකේම අර ප්‍රවේශ පත්‍රය දීලා ඔක්කොම කළා තොල්ට ඉන්නේ සිංහෙක් වගේ ඇවිල්ලා වෙරලා ඉඳගත්තා ප්‍රශ්න පත්‍රය බෙදුවා ප්‍රශ්න ටික බැලුවා බලපු වෙලේ ඉඳන් සමහරු ටටටක් ටටට කොලේ දෙන්න ආයි විනාඩි පහෙන් ටක් කොලේ දෙන්න ඔහොම කොල ගොඩාක් එක කරනවා නමුත් ලියපු දෙයක් නැහැ නේද මේ ඔක්කොම වෙන්නේ ප්‍රශ්නෙ පිට ගිහිල්ලා සැහැල්ලු හිතන්න හොඳයි ටෙලිවිෂන් ඉස්කෝලේ ජයලාල් රෝහණ ගුරුතුමාගේ ඉගැන්වීමේ ශෛලිය කොහොමද කියලා දකින්න ඇතින් එහෙම විවිධ ශෛලීන් තියෙන ගුරුවරු ඉන්නවා ජයලාල් රෝහණ ගුරුතුමා ගුරුවරේ කතිකාචාර්යවරයෙක් විශ්වවිද්‍යාලවල නාට්‍ය හා රංග කලාව ඇතුළු විෂයන් ගණනාවක් උගන්වන දක්ෂ ගුරුවරයෙක් තමයි ජයලාල් රෝහණ ගුරුතුමා බොහොම ස්තුතියි හොඳයි වාඩි වෙන්න අන්තිම වචනයක් කියලා නම් ගුරු මහතුරුන්ට හොඳයි මම මේ වැඩ කරපු අපේ පුවරුව සම්පූර්ණයෙන්ම මැකුවා සමහර විදිහත් විදියට ඉගෙන ගත්තේ නැති ගුරු මහතුරු කරන වැඩ තමයි තමන් පාඩම උගන්නපු බෝඩ් එක කළු බෝඩ් එක හරි වෙන්න පුළුවන් පිය දාලා යන්නේ නැහැ වැඩ කළාන් පස්සේ කරුණා කළා ඒ ආචාර ධර්මයේ තියාගන්න තමන් වැඩ කළාන් පස්සේ කාලය අවසන්යි මම බෝඩ් එක පිය දාලා යන්න
තවකෙනෙකුට පිරිසිදු ලෑල්ලක් තියන්න වැඩ කරන්න. උගන්වනවා කියලා කියන්නේ මේ විෂය කරුණු ටිකක් ළමයින්ගේ ඔළුවට දාලා යන එක විතරක් නෙමෙයි භාවිතයෙන්ම දරුවන්ට ජීවිතය උගන්වන්නට පුළුවන් නම් ඒක තමයි ගුරු ජීවිතයේ අර්ථවත් භාවය කියලා කියන්නේ. ගුරු සේවය කියන්නේ මේක රැකියාවක් නෙමෙයි. මේක ලෝකයේ තියෙන උතුම්ම සේවාව. රැකියාවක් හැටියට ගත්තොත් ලෝකයේ තියෙන උතුම්ම රැකියාව තමයි ගුරු සේවය කියලා කියන්නේ. අපි ගුරුවරුන්ට වැඳ නමස්කාර කරනවා. දැන් බල අපි මෙතන ඉන්නේ අපේ ගුරුවරු නිසා. හොඳයි. මේක ටෙලිවිෂන් ඉස්කෝලේ දරුවෝ අපේ රටේ දරුවෝ සියලු දෙනාම ගෙදර ඉන්න වෙලාව. අපිට තියෙන ප්‍රතිචාර අතිමහත් ජයලාල් මහත්තයා අපි නොහිතපු ආකාරයේ ඉහළ මට්ටමේ ප්‍රතිචාරයක් මේ වැඩසටහනට තියෙනවා. මෙරටින් පිටරටින් සමහර අම්මලා තාත්තලා මට කතා කරලා පින් දෙනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට පින් දෙනවා. මෙහෙම වැඩක් පටන් ගත් එක ගැන. හොඳයි. රටේ විවිධ ගුරුවරු ප්‍රකට ගුරුවරු මේ ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගීන ඔබ දකින්නට ඇති තිස්ස ජනනායක මහත්තයා අපේ රටේ ජීව විද්‍යාව පිළිබඳ ප්‍රකට ගුරුවරෙක් වැඩ මුල් වැඩසටහන් හතරටම සහභාගී වුණා නැවතත් සහභාගී වෙනවා. ඒ වගේම අපේ රටේ අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ ප්‍රකට මහාචාර්යවරයෙක් දාරෝ නතුකෝරල මහත්මයා මේ නිවාඩුත් ඕනනේ ගුරුවරුන්ට නේද? එක දිගට වැඩ කරන්න බෑනේ. හැබැයි නැවත සහභාගී වෙනවා ඒකත් මතක් කරන්න ඕනේ. අලවතුරේ විජිත අබේවික්‍රම ගුරුතුමා ඔබ මේ භාෂාව සාහිත්‍ය පිළිබඳ ගුරුවරයෙක්නේ. ටෙලිවිෂන් ඉස්කෝලේ භාෂා සාහිත්‍ය පාඩමකුත් තියෙන්න පාය නේද? අපි පටන් ගමු. දැන් අපි කවියක් කියලාම කවියකින්ම පටන් ගමු නේද? අරුත් පිරි දසුනය එද විස්මයට අසුනය කුමට වී පසුනය මෙන්න ඉස්කෝලේ ටෙලිවිෂනය. හසන්ත මහත්මා මේක ඉගෙන ගන්න විදිහ පුරුදු කරන එකක් නේ. එහෙමනොත් මට සුදු ලෑල්ලට නේ. හොඳයි. ඉස්සර තිබුණේ කළු ලෑල්ල දැන් තියෙනවා පාසල් වල. වරදීම තියෙන මාගේ පසුපසින් මේ තියෙන්නේ ටෙලිවිෂන් ඉස්කෝලේ කියලා ලියලා තියෙන්නේ. කළු ලෑල්ල. ලියලා තියෙන්නේ කළු ලෑල්ලක. සුදු ලෑල්ල පාවිච්චි කරමු. සුදු ලෑල්ල පාවිච්චි කරමු. හොඳයි. සුදු ලෑල්ලට යද්දී මම තීරණය කළා අපේ භාෂාව හසන්ත මහත්මයා ඉගෙන ගන්න කොච්චර ලස්සන දේවල් අපිට ලබා දෙනවද කියලා. එහිදී මම තෝරගත්තා කවියක්. කවියකුත් නේ මේක ගීතයක්. මම පළවෙනි පදපේලිය ලියන්නම්. මේක අපේ දරුවන්ට ඉතා වැදගත් වෙයි. අපි බලමු මොකද්ද මම උත්සාහ කරන්නේ කියලා. අව්වයි වැස්සයි නරියගේ මගුලයි දේ දුන්නක් පායන්නේ. මම සුදු ලෑල්ල දිහයි බලාගෙන ඉන්නේ. දේ දුන්නක් පායන්නේ. එතකොට අපි ඊළඟ පේලියටත් යම්. මේක පුංචි කවියක්. මේකේ අපි කිව්වා ප්‍රමාණයක් නැහැ. වැඩිහිටි ලොකු බාල මහලු ඕන කෙනෙකුට කියන්න පුළුවන්. අව්වයි වැස්සයි නරියගේ මගුල්ලයි දේ දුන්නක් පායන්නේ මට හරි සතුටුයි. මට හරි සතුටුයි. ඊළඟට ඒ විතරක් නෙවෙයි හරිම ලස්සනයි. දැන් මේක පුංචි ළමයින්ටත් මතක තියාගන්න පුළුවන් කවියක්. ඊළඟට අහනවා පොඩි ප්‍රශ්නයක් අහනවා. නුඹ කොහේ ඉඳලාද එන්නේ? නුඹ කොහේ ඉඳලාද එන්නේ? මේක අපි අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ ඇයට නෙමෙයි පොදුවේ සියලු දෙනාටම මේ කතා කරන්නේ. දැන් මේක කවියක් නෙවෙයි ගීතයක කොටසක් නේ. දැන් ගීතයේදී හසන්ත මහත්මයා මේ අධ්‍යාපනයේදී సౌందර්යය තරම් අපේ මහත්මයා දන්නවා ජයලාල් මහත්මයා දන්නවා. බලමු මම මේක මෙහෙම ගායනා කළොත් එහෙම. අව්වයි වැස්සයි නාරියාගේ මංගුලයි දේ දුන්නක් පායන්නේ මට හරි සතුටුයි හරිම ලස්සනයි නුඹ කොහේ ඉඳලාද එන්නේ. දැන් මේ කවියේ නැත්නම් මේ ගීතයේදී මම ඔබට පෙන්නනවා මේ ගීතයේ තියෙනවා අපිට ගන්න පුළුවන් පුංචි ළමයින්ට ගන්න පුළුවන් නාම පද තියෙන. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ක්‍රියාපද තියෙනවා. මේකෙම ක්‍රියාපදක් තියෙනවා. අනිත් එකේ තියෙනවා නාම හෝ ක්‍රියා විශේෂණ කියන දේවල් තියෙනවා. දැන් මේක කවියක්. නාම හෝ ක්‍රියා විශේෂණ කියන දේවලුත් තියෙනවා. මේ බලන්න. දැන් මේකේ තියෙනවා නාමපද කීපයක්. ආව්ව, වැස්ස, නාරියා, මගුල්, දේ දුන්න. උන ක්‍රියාපද කියන පායන්නේ. දැන් පායනවයි කියන ක්‍රියාපදයේ පායයි පායති ආදි වශයෙන් වර්ණනා කරන්න පුළුවන් මේ ගීතයක් මේ තියෙන්නේ. ඒ විතරක්ද? දැන් මේකේ විශේෂත්වයක් තියෙනවා. දැන් දේ දුන්න දැක්කාම ළමයා ගීතමය ආකල්පයේ විඳිනවනේ හසන්ත මහත්මයා. මට හරි සතුටුයි. හරි සතුට කියලා කියන්නේ විශේෂණ පදයක්. හරිම ලස්සනයි. මේක නාම විශේෂණයක්. මේක ක්‍රියා විශේෂණයක්. නුඹ කොහේ ඉඳලාද? මෙන්න ප්‍රශ්නාර්ථ ලකුණකුත් දාන්න පුළුවන්. විරාම ලක්ෂණත් ගීතයේ තියෙනවා. මට මෙතෙන්දි පුංචි අවසරයක් දෙන්න. මේ ජයලල් මහත්මා මේ අව්වයි වැස්සයි නරියගේ මගුලයි දේ දුන්නක් පායන්නේ
මෙතන මේ නරියගේ මගුල ගැන මොකද්ද දන්න කතන්දරේ? මේක පුංචි කතාවක් තියෙනවා කිව්වට කමක් නැද්ද? කෙටියෙන් කියන්න. කෙටියෙන් කෙටියෙන් කිය. මොනින් කියන්නම්? දැන් නරියා කැලෑවෙන්න කපටියානේ. එන්න හැම මගුල් ගෙදරකටම යනවා. මගුල් ගෙදර ගිහිලා කියනවා මේ මගේත් මගුලක් තිබුණොත් මං කියන්නම්. ඒ වෙලාවට මං හූතුණක් තියෙනවා එන්න කියලා. හැබැයි නරියා හූ කියන්නේ අවුවයි වැස්සයි දෙකම තියෙන වෙලාව. එතකොට තෙමෙන්න කැමති අය එන්නේ නැහැ. අවුවේ පායන්න කැමති අය එන්නේත් නැහැ. එහෙනම් කවුරුත් එයාගේ මගුල් ගෙදරට ආවේ. ඔක්කොම මගුල් ගෙවල් වලට ගිහලා නරියා බේරුණා. එහෙම අයත් ඉන්නවා. කොහොමුණත් කමක් නැහැ. එහෙම අයත් ඉන්න බලන්න භාෂාව කොච්චර අපිට වැදගත්ද කියන කාරණාව පැහැදිලි වෙනවා. ඒතකොට ඒ වගේ ගීතයකනුත් පුළුවන් අපිට ඒ ආකාරයෙන් ජීවිතයේ පිළිබඳ එහෙමත් නැත්නම් ව්‍යාකරණයේ පිළිබඳ සාහිත්‍ය පිළිබඳ සාකච්ඡා කරන්න. මම තෝරගත්ත දැන් අපිට සාමාන්‍යයෙන් ඒ විතරක් නෙමෙයි. සමාන පද තියෙනවනේ. ඔව් විත මහත්තයා. ඔව්. ඔතමාවේ නරියාගේ මගුල ගැන කියන අතරේ එහෙමයි අපිත් එක්ක දුරකතනෙන් සම්බන්ධ වෙනවා අපේ රටේ භාෂාව සාහිත්‍ය පිළිබඳව ගැන පිළිබඳව කතා කරද්දි ජන බස කියපු හැටි ඒක JB කියලා ගන්න පුළුවන් නේද සම්මානිත මහාචාර්ය JB දිසානායක ඇදුරුතුමා ඔව් රටේ හැමෝගෙම ආදරණීය ගුරුතුමානේ නේද අපි নমস্কার පුරු පාද নমস্কারයෙන් එතුමා ආරාධනා කරනවා හොඳයි අපි කවුරුත් ගුරුවරු අපි කවුරුත් ගෝලයේ ශිෂ්‍යවරු නේද දැන් බලන්න මගේ අතේ තියෙනවා මේ නිවැරදි සිංහලයේ කියන පොත මේක ලොකු පොතක් අපේ දරුවන්ට අපේ විද්‍යාර්ථීන්ට නිවැරදි සිංහලය පහදලා දෙන්න එතුමා බොහොම වෙහෙස මහන්සියලා කරපු පොතක් තමයි මේක නිවැරදි සිංහලය අයිබෝවන් අයිබෝවන් සර් අයිබෝවන් අයිබෝවන් ටෙලිවිෂන් ඉස්කෝලේ බලාගෙන නේද බලන්න බලාගෙන කොහමද වැඩේ හොඳයි අලුත් අලුත් විද්‍යාවේ ඉස්කෝලේ සර් බැලුවා මේ සර් අපි හොඳද අපි හොඳයිද අඩුවක් ආඩුවක් තියෙනවා නම් කියලා නේ මට දැනුම දෙන්න මේ දරුවන්ට දැනුමයි බුද්ධියයි දෙකම මොහොත් කියලා දෙන්න ඔව් සර් දැනුමයි බුද්ධියයි දෙකම දෙන්න ඕන නේද ඔව් දැනුම මදි දැනුමින් වැඩ ගන්න බුද්ධියක් ඕන නේ ඔව් ඔව් අපිට මේ නිවැරදි සිංහලය දරුවන්ට කියලා දෙන එකේ වටිනාකමත් පොඩ්ඩක් කිව්වොත් වටිනවා. ඔව් සර්. ඒ කියන්නේ අපි කතා කරනකොට නම් ප්‍රශ්නයක් අපිට නැහැ. අද වගේට කතා කරගෙන යනවා හිතන්නේත් නැහැ. ඔව් ලියන්න ගියාම ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒක ටික අරතරන් පුරු නැහැ. ඔව්. ඒ නිසා ඒකට අකුරු ඕනේ, වචන ගලපන්න ඕනේ. නොයපදීත අන්න එතින්ද කොට වර්ධිනවා නොදන්න නිසා එතකොට කතා කරනකොට අමුදින් හදන්න දෙයක් නැහැ හොඳට සුභායෙන් කතා කරනවා ලියන්න ගියාමයි මේ ප්‍රශ්නේ එන්නේ එතකොට නිවැරදි කියන්නේ ලියනකොට හරියට ලියන්නේ කොහොමද කියන එකයි ඒකයි ඉදිරියේදී අපි විටින් විට සම්මානිත මහාචාර්යතුමාව ගෙදර ඉඳන් හරි මේ ඉස්කෝලේට කැඳවන අපිට ඉගෙන ගන්නට රටට ඉගෙන ගන්නට කොයි තරම් දේවල් දිනවද බලන්න නිවැරදි සිංහලයේ කියන පොත හරි වටින පොතක් මෑත කාලේ දිවි වෙච්ච බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙන මුළු ජීවිතේම භාෂාව සාහිත්‍ය වෙනුවෙන් කැප කරපු අපේ ආදරණීය ගෞරවනීය ගුරුතුමා මගේ පුංචි විශේෂත්වයක් තියෙනවා අලවතුරි මහත්තයා මම විශ්වවිද්‍යාලයේදී JB සර්ගේ ගෝලෙක්නේ JB සර් ගේ ගුරුවරෙක් මේ දුරමල්ලාවට සහභාගීලා තිනෝ අපේ JB සර්ගේ ගුරුවරෙක් තමයි JRP සූර්යප්පරෝ මහත්තයා. ඒ කියන්නේ JRP සූර්යප්පරෝ මහත්තයාගේ ගෝලෙක් තමයි මහාචාර්ය JB දිසානායක. මහාචාර්ය JB දිසානායකයන්ගේ ගෝලෙක් තමයි මම. ආචාර්ය මගේත් ගෝලියෝ ඉන්නවා. දැන් මගේත් ගෝලියෝ ඉන්නවා. බලන්න પરම්පරා කීයක්ද කියලා. ජාලයා. ඔව් දැන් අපිත් උගන්නනවානේ. එතකොට අපෙත් ගෝලියෝ ඉන්නවා දැන්. එතකොට પરම්පරා කීයක අය ඉන්නවද? මේ මම ඉතින් රටට වටිනා සම්පත් තමයි ඒ අපි සූර්යප්පරෝ මහත්තයත් මතක් කරන්න ඕනේ පාසල් ගුරුවරයෙක් වගේම විශ්වවිද්‍යාල ගුරුවරයෙක්. හොඳයි. විතබේක මහත්තයා. හොඳයි. දැන් භාෂාව හරි පෝසත්. භාෂාව පෝසත් නිසා අපි අර නාමපද ක්‍රියාපද ටික එහෙම අඳුනගත්තා. නරියගේ මගුලත් ගැන කතා කළා. දැන් අපිට භාෂාව අපේ භාෂාව පෝසත් කියලා කියන්නේ හසන්ත මහත්මයා අනිත් භාෂා දුප්පත් කියන කතාව නෙවෙයි. නමුත් අපේ භාෂාවේ එක වචනයක් හඳුන්වන්න ඔබතුමා දන්නව ඔබතුමා දන්නව සමාන පද ගණනාවක් තියෙනවා. දැන් මම උත්සාහ කරන්නේ දැන් මේ කනට මිහිරි ලෙස එහෙමත් නැත්නම් කනට කිසියම් ආකාරයක කවියකින් හෝ ගීතයකින් යමක් දුන්නොත් අපිට මේක මතක තබා ගැනීමට ලේසි. ඉගෙන ගන්න උගන්වන ක්‍රමයක් තමයි තියෙන්නේ. දැන් සමාන පද හතරක් මම ලියලා තියෙනවා. අම්මා අපි බලමු කොහොමද මේකට සමාන පද අපි කීපයක් අම්මව ජනිතා එහෙම ගන්න පුළුවන් කීපයක් පමණ නව ජනිතා නේද? මව ජනිතා මාතෘ මව ජනිතා මාතෘ මෑණි මම වචන ටික ලියලා ඉන්නම්.
මව ජනිතා මාතෘ මෑණි සමාන පද ඕන තරම් තියෙනවා. ගුවන ගත්තොත් එහෙම අඹර මම මේ කවියකට යන්න හදනේ අඹර ගගන නුබ ගැබ වෙන ගැබ කියලාත් කියනවා ගගන අඹර නුග ගැබ ඒ වගේම තමයි වියනී කියලා කියන්නත් පුළුවන් ගගනී කියලා කියන්නත් පුළුවන් වියන අහස් වියන කියලා කියනවා ඊළඟට ඇස් කියන එකට ගත්තොත් එහෙම නේත්‍ර සියලු දෙනාටම අවශ්‍ය නිසා මම මේ පුංචි කවියක් අරගෙන ආවේ නේත්‍ර ආක්ෂි අපි හැම ගාමු නේත්‍ර ආක්ෂි නෙත් යුග ඔන්න නාම පදයකුත් වෙනවා සමාන පදයකුත් වෙනවා නෙත් යුග ඊළඟට නයනි නයනි අඳුරනවත් ඇති සමහර වෙලාවට නයනි දැන් මේ දවස්වල ආපදා තත්ත්වයක් නේ තියෙන්නේ ආපදාවක් වුණාම විශාල ආපදාවක් වෙලා තියෙනවා ඒ නිසා අපි මේ ITN Television Iskole ළමයින්ට උදව් කරන්න ඊළඟට කියමු අපි මේකට සමාන පද ගත්තොත් ආපදාව විපත ඊළඟට අනතුරද විපත අනතුරද අපි සහ කියලා පොඩි නිපාත පදයක් ගමු මම මේ වචනේ පුඩ්ඩක් වෙනස් කරන වෙසනී කියලා වෙසනේ කියන එක මොකද කවියට නිසා පුංචි අවසරයක් මට ඒක ලබා දෙන්න දැන් මේක ළමයෙකුට සමාන පද ටිකක් මතක තියාගන්න ඕනක තියෙන අම්මා මව ජනිතා මාතෘ මෑණි අගුවන අඹර ගගන නුබ ගැබ වියනි නේත්‍ර නේත්‍ර අක්ෂි නෙත් යුග නයනි විපත අනතුරුද සහ වසනි සමාන පද රාශියක් එකට එකතු කරලා තියෙනවා එහෙනම් කවියෙන් උගන්වන්න පුළුවන් කවියෙන් උගන්වන්න පුළුවන්කම තියෙන අපිට අවශ්‍ය වෙන්නේ ඒකට අවශ්‍ය ක්‍රමවේදයක් සමහරලාට මේක තව කෙනෙකුට වෙනත් ක්‍රමවේදයකට සකස් කරන්න පුළුවන් මම කවියෙක් නිසා ළමයින්ට මම උත්සාහ කරන හැම වෙලෙම කවියක් කියලා දැන් සංදි වේවා විභක්ති වේවා සමාස වේවා අපිට පුළුවන් විස්තර කරලා යම් දෙයක් කියලා දෙන්න අපේ පැරණි ක්‍රමයනේ නේද සමහර කවි තියෙනවා මහා විෂය මාලාවක් ඒ කවිය ඇතුලේ තියෙනවා සමහරට සම්පූර්ණ විෂයම එක කවියක තියෙන අවස්ථා අපේ පැරණි සම්ප්‍රදාය ගැට තියෙනවා කවි තියෙනවා අය නැවතවතාවක් ඔබ ගායනා කරන්න ඕන හරි අම්මා මව ජනිතා මාතෘ මෑණි ගුවන අඹර ගගන නුබ ගැබ වියනි නේත්‍ර නේත්‍ර අක්ෂි නෙත් යුග නයනි අපදා විපත අනතුරුද සහ වසනි හොඳයි නවතින්නද හොඳයි තව තියෙනවා තව තියෙනවා අපි ඉස්සරහට කතා කරමු ව්‍යාකරණ පොඩ්ඩකුත් කතා කරමු අපි බලමු ඉදිරියට කොහොමද ගමන් කරන්නේ හොඳයි ආචාර්ය සනත් මහවිතානගේ ගුරුතුමා ඇදුරුතුමා මේ මයින්ඩ්ෆුල්නස් ගැන සතිමත් භාවය පිළිබඳ උගන්නන ඒක භාවිතයේ යොදන ගුරුතුමෙක්. අපි කලින් මොළය මනස පිළිබඳව කතා කළා මතකය ස්මරණය ධාරණ ශක්තිය ගැන කතා කළා මතක තියාගන්න කෙටි ක්‍රම ගැන කතා කළා. අපි මේ ඉගෙනීමට ඉගෙන ගන්න හැටිනේ මේ කරන්නේ. ඒ කියන්නේ හොඳට ඉගෙන ගන්න කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඒක ඉගෙනගෙන ඉගෙන ගත්තාම තමයි වැඩේ සාර්ථක වෙන්නේ. අපි එහෙම කියනවා. ඔබතුමාට ඇති ටෙලිවිෂන් ඉස්කෝලට එකතු කරන්න යම. හසන්ත මහත්මයා අපේ මුලින්ම විද්‍යත් මණ්ඩලයෙන් අවසරයි හසන්ත මහත්මයා මම අද වැඩසටහනට ඔබතුමයි කතා කරනකොට මම පොඩි පරීක්ෂණයක් කරා දැන් මේ පරීක්ෂණේ මම කරේ මම ටග්ගල දුරකථනේ අරගෙන ටිකක් මං දන්න කියන දෙමව්පියන්ට කතා කරලා බැලුවා දැන් කොහොමද ළමයි මොනවද කරන්න කියලා හම්බ වුණ උත්තර ගැන මට හරියම දුකක් ඇති වුණේ සමහර ළමයි නැගිටින්නේ 9:00 10:00ට සමහර ළමයි අම්මලා බේරගන්නේ ලැප්ටොප් එක දීලා YouTube එක දීලා කම්පියුටර් ගේම් එක දීලා. සමහර ළමයි හිතනවා දැන් මේ මුකුත් පොතක් අල්ලන්නේවත් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ දැන් අපි ඉගෙනගෙන ඉවරයි කියලා. සමහරක් ළමයි සප්ට වෙලා තියෙන වැඩේ දැන් වෙනදා ළමයි ටික බේරුණා මොකද අම්මලා ඉස්කෝලේ යනවනේ. ඒතර දැන් අම්මා ගෙදර ඉඳලා ඉන්නේ. දැන් අම්මගේ පුදුම දැන් අපි දන්නවා මේ විශේෂ පරීක්ෂණ තෝවාගෙන තියෙන අම්මගේ ආතතිය සමපාත වෙනවා ළමයාගේ ආතතිය. මේ අම්මලා පුදුම විදිහට මේ මේවා කරනවානේ මේ ඉගෙන ගන්න පාඩම් කරන්න. සමහරක් ළමයින්ට වෙලා තියෙන්නේ ඒක උඩරිම ගිහිල්ලා ආතතිය උඩරිම ප්‍රමාණයට ඇවිල්ලා. ඉතින් මම හිතුවා සන්ත මහත්මයා පටන් ගන්න කලින් මේ ගැන පොඩ්ඩක් අපි කතා කරලා හිටියොත් හොඳයි කියලා. මේ අපි අද මේ කතා කරන්නේත් මේ කොහොමද අලුත් විදිහකට ඉගෙන ගන්න කියලා. දැන් ඔබතුමාගේ අර පරීක්ෂණයේ තිබුණ අපි කොටුවෙන් පිටට ගියානේ බොක්ස් එකෙන් පිටට ගියා. දැන් මේ අපි මේ ITN Television Iskole තේ පිටතට යෑමක්. ඒතර මේ තුලින් අපිට පුළුවන් යම් කිසි දෙයක් කතා කරන්න. ඉතින් මේ විදිහට මම කතා කරලා බැලුවම මේ විදිහට අපි ගියොත් එහෙම අපේ ළමා පරපුරට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද මේගොල්ලන්ට අපි වැඩ කරන්නේ නැහැ ගොඩක් අය දවසම නිකන් ඉන්නේ. ඉතින් එතකොට මම කල්පනා කරා අපිට පුළුවන් ද මේ ළමයින්ට
දිනපතාම යම් කිසි කාලසටහනක් හදාගෙන උදේට ලස්සන්ට නැගිටලා වැඩේ කරගෙන යන්නේ. දැන් අපි හිතමුකෝ දැන් මේකේ ධනාත්මක පැත්තකුත් තියෙනවා. දැන් මම ඉන්නේ කොට්ටාවේ හසන්ත මහත්තයා. මට ඇහෙනවා අපේ පාරේ පළවෙනි පාසල් බස්ස කියන්නේ උදේ 5:00. එතකොට හිතන්න 5:00 යන දරුවා 7:00 යන ඉස්කෝලේට පැය දෙකක් යා ගමන් කරන්න ඕනේ. හවසත් ආයේ පැය දෙකක්. දැන් ওই පැය 4ම ඉතිරිනේ. අපිට කොච්චර වෙලාවක් අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? මේ පැය 4ම ඉතිරි. දැන් අපිට මේ පැය 4 පාඩම් කරන්න පුළුවන්. ඒතර මම පළවෙනිම මේ ළමයින්ට කියන්නේ අපි හදා ගන්න ඕනේ අපි කාරණා දෙකක් තියෙනවා. gederදී ඉගෙන ගැනීම සහ geder සිට ඉගෙන ගැනීම. මේක වෙනසක් හිතනවද? මේක වෙනසක් තියෙනවා කියලා හිතනවද? gederදී ඉගෙන ගැනීමයි geder සිට ඉගෙන ගැනීමේ වෙනසක් තියෙද නිකන් පොඩ්ඩක් අහලා බලමු. මොකද්ද ජලාල් මහත්තයෙන් අහලා බලමු. මොකද වෙනසක් දැන්නවද? වෙනසක් තියෙනවද? ඇත්තම ජනරල් මහත්තයා පොඩි වෙනසක් තියෙනවා. gederදී ඉගෙන ගැනීම කියලා කියන්නේ අපි දැන් සමාලක් අඩ ඉස්කෝලේ ඉවර වෙලා ඇවිල්ලා ඊළඟ දවසේ වැඩ තියෙන ටික කරලා ලැස්ති වෙලා යන එක. හෝම්වර්ක්. ඇත්තම හෝම්වර්ක්. gedera sita igena ganeema kiyanne paasal yanne ne. ne. එතකොට පාස gedera තමයි පාසල. එතකොට අපිට තියෙන ඉස්සලා හදා ගන්න ඕනි අපිට යම් කිසි මේ ෆිසිකල් කියන්නේ කලමන ඉස්සලා හදා ගන්න ඕනි පාඩම් කරන්න තැනක් මේසයක් පුටුවක් ඒ ටික හදා ගන්න. හැබැයි හසන්ත මහත්මයා අපේ මානසික තත්ත්වය හදා ගන්න එක ඉතාමත් වටිනවා. මොකද මේ සයිකලොජිකල් එන්වයරන්මන්ට් එක ඒ මනෝ තත්ත්වය අපි මේ gedera යම් කිසි ස්ථානයක් තෝරගෙන පාසලක් විදිහට අපි මානසිකව එතෙන්ට යන්න ඕනේ. එතකොට තමයි මේ වැඩේ කෙරෙන්නේ. ඉතින් මම හැම කෙනාටම ආරාධනා කරන්නේ දැන් මම නම් ඒක කරනවා වෙනද නැගිට වෙලාවට නැගිටින්න ඕන. වෙනද විදිහටම නැගිටින්න ඕන. නැගිටලා උදේ අර මූණ හොදන ඒ ටික ඔක්කොම වෙන විදිහටම කරන්න ඕනේ. කරලා මේ කාර්යාලය යන්න වගේ හොඳට ඇඳුම් අඳින්න ඕනේ. නමුත් හොඳ ඇඳුමක් ඇඳ ගන්න ඕනේ. නිදහසේ නමුත් හොඳ ඇඳුමක් ඇඳ ගන්න ඕනේ. මොකද දන්නවද? සමහරක් අය උදේට කෑම කන්නේ 10:00 11:00. ඉතින් නිදාගන්නේ රැට 1-2. ඉතින් එතකොට මේක සම්පූර්ණ විෂ සයිකලයක් අපි කියන්නේ. ඉතින් මේක මේ විදිහට ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක කඩන්න පුළුවන් මේ විදිහට. එතකොට මේකට තව දැන් හසන්ත මහත්තයා කියපු දේ තමයි ඉන්නේ මේකට තව ලොකු අපි කියනවා මේ ඉනර්ජි එකක්. එහෙම නැත්නම් ශක්තියක් දෙන්න පුළුවන් ක්‍රමයක් තමයි මයින්ඩ්ෆුල්නස්. එහෙම නැත්නම් සතිමත් බව කියන්නේ මොකද්ද කියන එක. එතකොට දැන් මේ සතිමත් බව කියන එක කියලා දෙනකොට මට හරි ලේසි අසතිමත් බව කියන්නේ මොකද්ද කියලා සතිමත් බව කියලා දෙන්න. පොඩි ලස්සන කතාවක් කියන්නම්. මම මේ ගොඩක් කල් දැන් කරන්න බෑ ඒක. අපි සතිමත් බව පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්තුවා. ඉතින් මේ වැඩමුළුවට ඇවිල්ලා හිටියේ මං හිතන්නේ අපේ නර්සින් ඔෆිසර්ස්ලා ටිකක්. ඉතින් මං ඇහුවා කියන්න කියලා දැන් අද උදේ ඉඳලා දැන් මං ඔගලන් ජලල් මහත්තයෙන් ඇහුවත් මේ මහත්තයෙන් ඇහුවත් කියන්න පුළුවන්. අද උදේ නැගිට්ට වෙලා ඉඳලා මේ වෙනකම් අසතිමත් බවෙන් කරපු වැඩක් මොකද්ද කියන්න කියලා. ඉතින් හරි ලස්සන කතාවක් කිව්වා. ඒ මහත්මිය උදේ එදා විශ්වවිද්‍යාලයේ වැඩසටහන් ඩිප්ලෝමා එකට එන්නේ බස් එකේ නැගලා. ස්කූටරේ ඇවිල්ලා ස්කූටරේ පාක් කරලා බස් එකේ නැගලා එනවා. ඉතින් එනකොට එක දවසක් මේ නැගලා එනකොට දැන් වාඩි වෙලා ටිකට් එකක් ගත්තා. මේ විදිහට එනවා. ටික වෙලාවක් යනකොට දැන් කොන්දොස්තර ටිකට් එකක් දෙනකොට අමුතු විදිහකට හිනා වෙනවා. දැන් අල්ලපු සීට් එකේ හිටිය මිනිස්සුත් අමුතු විදිහකට හිනා වෙනවා. බස් එකේ මිනිස්සුත් අමුතු විදිහකට හිනා වෙනවා. මොකද වෙලා තියෙන්නේ? ඇඳුම ඇඳලා නැහැ හෙල්මට් එක දාගෙන ඉන්නේ තාම. බස් එක ඇතුලේ පොඩි වීඩියෝ එකක් මම පෙන්නන්නම්. මේ අපි අසතිමත්ව කරනකොට මේ කොච්චර මේක පොඩ්ඩක් එක්සජරේට් කරපේ. නමුත් මේවා වෙනවා අපිට. බලන්න දෙනවද කියලා අපි පොඩි මේක විනාඩියක් බලමු. අපිට පුළුවන් නේද වීඩියෝ එක රන් කරන්න? හරි. මේ වීඩියෝ එක නෙමෙයි ඇත්තටම මගේ වීඩියෝ ක්ලිප් එකක් දැන් රන් වෙන්න ඕනි. ඒකයි පෙන්වන්න ඕනි. ස්ලයිඩ් එක නෙමෙයි. එන්නේ දෙක. ඔව් අපිට ෆ්‍රීස්ලා ඔය නැවත ගත්තා නම් හොඳයි. හොඳයි. මම නැවත අපහු ගන්න. සූදානම් කරගන්න. මේ ටෙලිවිෂන් ඉස්කෝලේ අපේ රටේ පාසල් නාමාවලියට එකතු වෙච්ච අලුත්ම පාසල අලුත්ම ඉස්කෝලේ තමයි ටෙලිවිෂන් ඉස්කෝලේ කියලා කියන්නේ. එක්තරා විදිහක අකල් නිවාඩුවක් ලැබුණා. සාමාන්‍ය නිවාඩු කාලයට කලින් දරුවන්ට නිවාඩුවක් ලැබුණා. අම්මලා තාත්තලාත් ඉන්නවා ආතතියකින් පාඩුවක් වෙනව නේද කියලා. ඒ පාඩුව පිරිමහන්ටම බැරි වෙයි. හැබැයි දරුවන්ගේ ජීවිතේටම මතක හිටින පාඩම් ටිකක් අම්මලා තාත්තලාට ගුරුවරුන්ට වැදගත් පාඩම් ටිකක් මේ ඉස්කෝලෙන් අපි උගන්වන්නට බලාපොරොත්තු වෙනවා. මේ රටේ තියෙන වාතාවරණෙත් එක්ක තරමක් අපහසුකම් මැද මේ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන කරන්න. ඒකත් මතක තියාගන්න ඕනේ. මේ ඉස්කෝලේට සහභාගී වුණු ගුරුවරු විශේෂයෙන් මතක් කරන්න ඕනේ. තිස්ස ජනනායක මහත්තයා සහභාගී වුණා, මහාචාර්ය දයරෝණ අතුකෝරල මහත්මයා සහභාගී වුණා, ඉදිරියේදීත් සහභාගී වෙනවා, මේ ගුරුවරු සහභාගී වෙනවා, තවත් ගුරුවරු එනවා. ඉතින් ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයේ
ලොකු වෙහෙසක් වෙලා කැපකිරීමක් කරලා තමයි ටෙලිවිෂන් ඉස්කෝලේ පවත්වගෙන යන්නේ. මට අවසර දෙන්න පාලක මැදිරියට පණිවිඩ කීපයක් සඳහා ඉන්පස්සේ අපි ආයෙත් කතා කරමු. අප නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ සමග සනත් මහවිතානගේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යතුමා අපිට බලන්න පුළුවන්ද? දැන් බලමු අපි. මං හිතන්නේ මේක දැන් වැඩ කරයි. දැන් ඔබ නිශ්ශබ්දව මේක නරඹන්නකො බලන්න ඔයගොල්ලන්ට පේනවා මොකද්ද මෙතන වෙන්නේ කියලා. දැන් මේ කාන්තාව කතා කර කර ඇවිදිනවා. හොඳට බලන්න මොනවද අතේ තියෙන්නේ කියලා. දැන් බලන්න ෆෝන් එක කොහෙද තියෙන්නේ කියලා. ඈ ෆෝන් එක ටෝස්ටර් එකේ දාලා පාන් කෑල්ල අරගෙන ඇවිදිනවා. ඈ දැන් ඒ විතරක් නේ. දැන් මේ විදිහ දේවල් අපි දැන් මේ ඇවිදිනකොට දැන් ෆෝන් එක සාක්කුවේ දානවා කියලා බිමට දාලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔක බොහොම යන්තම් එකේ ස්ක්‍රීන් එක එහෙම ඩැමේජ් වෙලා නැහැ. ඉතින් ඔක කොහොම ගන්නවා? ඉතින් මේ විදිහට සමහරක් වෙලාවට අපි ඉන්නේ ලොකු කල්පනා ලෝකෙමෙ පඩිපෙලක් නැගගෙන යනකොට එකපාරට ලිස්සල වැටෙනවා. ඉතින් දැන් අපි දැන් මේක කලබලින් අරින්නේ. අපි දන්නේ මේක දිගට මෙ යනවා කියලා දන්නා. මේක දුවගෙන යනවා ඇඟ පුරාම මේක හැලෙනවා. කෑම කනකොට වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ගොඩාක් දේවල් තියෙනවා. දැන් තව ලස්සන එකක් තියෙනවා බලන්න මොකද වෙන්නේ කියලා. මේ සුඩ තියෙන ටික ඔක්කොම වැටුණා. දැන් බලන්න එකපාරට මොකද වෙන්නේ ලැප්ටොප් එකට කියලා. ඉතින් මේ විදිහට අපිට දවස පුරාම වැඩ කටයුතු කරගෙන යනකොට අපිට අපි නොදැනුවත්වම අපි ඉන්නේ යම්කිසි self talk එකක්. එහෙම නැත්නම් හසතුමත් අපි කියනවා මේ අපේ තියනවා කියලා මොලේ සම්පූර්ණයෙන්ම inner chatter එකක්. ඉතින් අපිට මමතා ගන්න. අපිට මමතා ගන්න. දැකලා තියෙනවද ජයලල් රොහන් මහත්තයා? දැන් ඔබතුමා දිහා නම් අපි කතා කරන දියා බල්ල පෑය ගන්නක් වුණත් hina වෙනවා. නමුත් හිටිගම් පාරේ මිනිස් වෙනකොට එකපාරට කතා කරනවා. hina වෙනවා. දැන් මේ ඇතුලේ තියෙන noise එක එළියට එනවා එකපාරටම. එතකොට මෙන්න මේක තමයි අසතිමත් ගතිය. ඒතර අපිට තේරෙනවා කාලයක් යනකොට සමහරක් අයට ඔක තේරෙන්නේ නැහැ. අපි මෙහෙම වෙලා තියෙන කියලා තේරෙන්නේ නැහැ. ඒකට ඔන්න ඔය தත්ත්වයේ තුල හසන්ත මහත්මයා අපේ ඇබ්බැහිවි වැඩි. දැන් ගොඩක් අය මට හම්බෙලා තිනවා හරීම ඇබ්බැහි වෙලා ඉන්නවා Facebook එකට. එහෙම නැත්නම් අපි මේ social media වලට කියලා කියනවා. ඒ විදිහ විවිධාකාර දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපිට බෑ මේ concentrate කරගන්න. එක තප්පරයක්වත් තියෙන ඊළඟ සැරේ ආයෙ වෙන දෙයකට හිත යනවා. ඉතින් මේ ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ concentration, එහෙම නැත්නම් ස්මරණ ශක්තිය නැතිවීම. ඉතින් මේ හැම දෙයකටම ලොකු විසඳුමක් තියෙනවා මේ mindfulness. එහෙම නැත්නම් සතිමත් බව කියන එක. එතකොට දැන් මං හිතන්නේ ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මේ අසතිමත් බව කියන්නේ මොකක්ද කියන එක. අසතිමත් වෙලාවෙදී අපේ හිතේ ලොකු කතිකාවක් තියෙනවා. අපි කනවා නෙමෙයි අපි කැවෙනවා. අපි කතා කරනවා නෙමෙයි අපි කතා කෙරෙනවා. ඊටසේ අපි යනවා නෙමෙයි යැවෙනවා. ෆෝන් එක අරගෙන බලන් ෆෝන් එකකින් ආන්සර් කරනකොට කෙනෙකුට හිතා ගන්න පුළුවන් ඒ වෙලාවෙම සතිමත්ද නැද්ද කියලා. ෆෝන් එකේ වැඩි හරියක් කතා කරගෙන යනකොට තියෙන්නේ මොනවද දන්නද? මේ ආ කියන වචන තමයි වැඩි හරියක් තියෙන්නේ. බලන්න හොඳට ඇනලයිස් කරලා හසඳ මතයි. අපි අයර ගොඩක් අයර බෑ විනාඩි දෙකක් ඔය මේ ආ කියලා විදිය මැද අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා inappropriate interjections කියලා. අපි ඉංග්‍රීසියෙන් කතා කරනකොටත් කියනවා ගොඩක් ඒවත් I mean you know. ඉතින් you know අපි දන්නවනේ මොකද අපි වෙන කෙනෙක්ගෙන් අහන්නේ. ඔය විදිහට අපි නොදැනුවත්ම දැන් මට වුණත් එකපාරට ඒ වගේ වචන එනවා. නමුත් ටිකක් කල්පනාවෙන් කතා කරා මේ වයින් කරගන්න පුළුවන්. ඒතර හරි ලස්සනයි කතා කරන විදිය. හොඳයි. මාතලේ මාත්‍ය මේ සිහියෙන් යුතුව මනස සිහියෙන් යුතුව ඉගෙන ගන්න එක කොයිතරම් වැදගත්ද? ඉගෙනීමට ඉගෙන ගන්න එක කොයිතරම් වැදගත්ද කියන කාරණාව හොඳ හැටි පැහැදිලි වුණා. අපි කලින් ටෙලිවිෂන් ඉස්කෝලේදී කතා කළා මේ හුරු වෙන එකයි හොර වෙන එකයි. සමහර හුරු වෙනවා සමහර හොර වෙනවා. දැන් ඔය කිව්වා වගේ සෑහෙන දවසක් දවල් වෙලා දවල් වෙනකන් නිදා ගන්න එක. ආයි මේ අලුත් ක්‍රමයකට හුරු වෙන එක ආයි ඉස්කෝලේ යන්න පටන් ගත්තාම තමයි ප්‍රශ්නේ ඉන්නේ. ආයි ඉතින් අම්මලාට උදේට හමුදා පෙරට්ටුවට යන්න වගේ ඇහැරවන ඩම් 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 ධනවත් වතුර බෝලෙත් ගත්තාම වෙඩි තියන්න නැති විතරයි කුමාර උදේට ආයි අම්මලාට ඒ යුද්ධ පටන් ගන්න වෙනකොට ආයි සරයක්. ඉතින් අර හුරු වෙන එකයි හොර වෙන එකයි ගැන හිතන්න වෙනවා. අපිත් එක්ක ඉන්න වෙලාවේ සම්බන්ධ වෙනවා අපේ රටේ ඉහළම මට්ටමේ ගුරුවරයෙක් ඇදුරුතුමෙක් භෞතික විද්‍යාව පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය SRD රෝස මහත්මයා අපි සම්බන්ධන උගන්නන්නටත් දක්ෂෙක් ඉගෙන ගන්න හැටි උගන්නන්නටත් දක්ෂෙක්. අයිබෝන් මහාචාර්යතුමා. අයිබෝන් කොහොමද ටෙලිවිෂන් ඉස්කෝලේ බලාගෙනද? ඔව් මම ඊයේ දවස් කීපෙම බැලුවා. ඉතාලම හොඳයි. මම හිතන්නේ මේ ඇත්තටම දැන් අපිත් මේමය ක්‍රමවලට තමයි යන්න ඕන. විශේෂයෙන්ම දැන් අපේ විශ්වවිද්‍යාල දරුවන්ට දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපිට මේ මුහුණට හම්බෙන්න බැරි වෙනවා මේ කොරෝනා නිසා. මං කියන්නේ අපිට දරුවන්ගේ ලස්සන මූණ බලා ගන්න බෑ මේ ළඟ ඉඳන්.
ඒ නිසා අපි මම ඔන්ලයින් ක්‍රමවලට දැන් හැරෙන්න කාලේ ඇවිල්ලා කියන එක තමයි මගේ විශ්වාසය. විශේෂයෙන් ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල දැන් තමත් ඒ කටයුත්ත කරනවා. ඒක නිසා අපිට වෙනත් විදියකට උගන්වන්න සමහරලාට මේක මගක් කියලාත් මට හිතෙනවා. අපි සම්ප්‍රදාය ක්‍රමවලින් ටිකක් බැහැර වෙලා. ඔව් සාම්ප්‍රදායික පාසල් ක්‍රමයේ වෙනස් වෙනවා මේ ටෙලිවිෂන් ඉස්කෝලේ. අපි මේ කලින් කතා කළා මේ මතක තියාගන්න කෙටි ක්‍රම බොහොම රසවත් දෙන විශේෂයෙන් විද්‍යා විෂය ධාරාවේ හරි කවි තියෙනවා විද්‍යාව ගැන ගන්න කවි තියෙනවා නේද මහාචාර්යතුමා ඔව් ඉතින් දැන් විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ දැන් මේ ගොඩක් දරුවෝ ඉතින් පාසල් යන දරුවන්ට දැන් විභාග පිළිබඳනේ ප්‍රධාන ප්‍රශ්න දැන් අපිට තියෙනවා උසස් පෙළ තිතියක් තරහ විදිය කොරෝනාවක් තමයි මොකද උසස් පෙළ කරගත්තොත් ගොඩ නැති වුණොත් ඉතින් නෑ ඒ නිසා මම දරුවන්ගෙන් විශේෂයෙන්ම ඉල්ලන්නේ මේ කාල සීමාවේදී රිලැක්ස් වෙන්න එපා ඒ කියන්නේ මේ ගැම්ම ගිහි යන්න එපා මොකද ඔබ ආපු විදිහට මේ ගැම්ම අරගෙන යන්න ඕන විභාගයේ කවදා තියේද අපි දන්නේ නෑ නමුත් ඒ විභාගයට ඔයගොල්ලෝ සූදානම් වෙච්ච විධික්‍රමය සහ ඒ ක්‍රමවේදයන් අතාරින්න එපා මොකද අතෑරියොත් එහෙම මේ පාරට නැත්තම් මේ ට්‍රැක් එකට ආය වැටෙන්න සෑහෙන කාලයක් යනවා ඉතින් ඒ නිසා උසස් පෙළ කියන්නේ ඔයගලන්ගේ ජීවිතේ ඉතාම කඩයිම් විභාගයක් ඉතින් ඒ නිසා මේ කාල පරිච්ඡේදයේ තුල පහුගිය දේවල් නැවත පරිශීලනය කරන්න නැත්තම් පාස් පේපර්ස් වලට උත්තර සපයන්න ඒ වගේ කරුණු වලට යෙදিলে අපිට ඕන තරම් වෙලාවල් තියෙනවා දැන් ඇත්තටම ගෙදර ඉඳන් මේ විදිහට දියුණු කරගෙන වැඩ කරගෙන ඉස්සරහට යන්නේ මේ ට්‍රැක් එක පිටපණින්න එපා කියන එක තමයි මගේ ආයාචනය අර මතක තියාගන්න කෙටි ක්‍රමයක් එහෙම ඔහොම කියන්න පුළුවන්ද ගෙදර ඉඳන්ම අර උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මිනිද බලාවරෙන් කියපුවාම දිසා ටික මතක තියෙන ඒ වගේ මේ විද්‍යාත්මක දේවල් මතක තියාගන්නත් එක ක්‍රමයක් එක දවසකට කිව්වොත් වටිනවා නේද ඔව් ඉතින් ගොඩක් වෙලාවට මේ විශේෂයෙන්ම කෙටි ක්‍රම ගැන කතා කරන්නේ විශේෂයෙන් භෞතික විද්‍යාවේ අර තියෙන මේ අර බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කරනකොට තමයි මම කෙටි ක්‍රම ගොඩක් වෙලාවට ළමයින් එක්ක සාකච්ඡා කරන්නේ මොකද එක එක ප්‍රශ්න එක එක විදිහටයි ලියන්න ඕන සමහර ඒවා තියෙනවා කෙටි ක්‍රම ඒ කියන්නේ භාවිතා කරලා පුංචි ගණන් තියෙනවා ඊළඟට අපි මම ගොඩක් වෙලාවට කතා කරන දෙයක් තමයි මේ ඉවත් කිරීමේ ක්‍රමය ඒ කියන්නේ මොනවා හරි ප්‍රශ්නයකට උත්තර වර්ණ දුන්නාම හරි උත්තරේ වහගත්තා කියන්නේ ඉවත් කරලා. දැන් මම තමයි අද විදුලියටත් කියනවා ළමයින්ට අපි ඉවත් කරලා තමයි මේ ලෝකේ දේවල් ගොඩක් කලකට හොයාගන්නේ. දැන් අපිට අම්මා තාත්තා ඉවත් කරලා හොයාගන්න බෑ. නමුත් ඕගොල්ලෝ යන පන්තිය, එහෙම නැත්නම් ඕගොල්ලෝ යන ඕගොල්ලෝ පස්සේදී යාළු වෙන ගෑණු ළමයි හරි පිටිම ළමයි හරි ඉවත් කිරීමේ ක්‍රමය භාවිත කරලා ගොඩාක් ප්‍රශ්න වලට උත්තර සපයා ගන්න පුළුවන්. මොකද මේ හරි උත්තරයට වඩා ඉවත් කරලා කරුවාම හරි උත්තරේ ඊට පස්සේ අපිට ලැබෙනවා. හොඳයි. ඉවත් කිරීමේ ක්‍රමය වගේම ඈත් කිරීමේ ක්‍රමය මේ දවස්වල යොදා ගන්නට කියලා දීලා තියෙනවා ඈත කියලා මීටරයක්වත් අඩි 3ක්වත් ඈත් කරන්න කියලා. ඒ ඈත් කරනවායි කියලා කියන්නේ මේ හදවතින් මනසින් නෙමෙයි මනසින් ලං කර ගන්න ඕනේ. අපේ ආච්චිලා සීයලා අපේ දරුවෝ දුවලා පුතාලා මනසින් හදවතින් වඩා ලං කර ගන්න ඕනේ. හැබැයි භෞතිකව පොඩ්ඩක් ඈත් කර ගන්න ඕනේ. භෞතික විද්‍යාව පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය SRD රෝස මහත්මයායි කතා කළේ. බොහොම ස්තුතියි ඔබතුමා කතා කළාට ජලාරෝහණ ගුරුතුමා. මට හිතුණා මෙහෙම දැන් පොඩ්ඩක් නැගිටර ගමන්. දැන් අපි මේ සතිය ගැන කිව්වහම ඔබතුමා ඒ වගේම අපි මහාචාර්යතුමා දක්කපාදහස් වලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒක මට ආධාරකයක් වෙනවා මේ කොටස ඉලිදක්වන්න. දැන් මේ සම්මා සතිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ඒකටමයි. මේ නිවැරදි සිහියෙන් ඉන්නවා කියන එක. නිවැරදි සිහිය පැටලෙන අවස්ථාවක් මම මේ කියන්නේ විභාගේ වෙලාවට. දැන් මේ තියෙන්නේ හසන්ත මහත්තයා තමයි ශාලාධිපති. දැන් ඔතන ඉන්න ඔබතුමාලා ලෑස්තිලා ඔක්කොම ඉන්න විභාග පරීක්ෂකයෝ ඔක්කොම ඉන්න. දැන් මේ දොරගාව 8යි අපිටම 9ට විභාගෙ පටන් ගන්න. 8:30 ඉඳන් මෙතන පොලිමු. සමහරු ඉන්නවා අර සැලසුමක් නැතිකම. සතිය වැදගත්ම දේ මම හිතනවා මේ සැලසුම මැනේජ්මන්ට් එකක් මේකේ ඇතුලේ තියෙන ලොකෝට තමන්ගේ විෂයෙන් තෝරාගෙන හරියට පෙළ ගැසලා තියාගෙන අපේ සර්ලා නම් බුදු වෙන්න ඕන කියලා දුන්න අපිට බොහොම හොඳට. දැන් ගොඩක් වෙලාවට ගුරුවරු කියලා දෙන්නේ මේ කලමනාකරණය. ඒක නිසා ඔකම පාඩම් පටවලගෙන පොත අහුරේ අද මොනවද සිංහල 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 යන් කියලා වේල වයින් ගිලා දැන් දොරගාවේ ඉන්න. දොරගාවේ ඉන්න ගමන් මම මේ ඔබතුමාගේ ඉල්ලාගත්තු මේ
හදිසියේ ළඟතු පාඩම් පොතක් වුණා මේක. මේකේ මේ විභාගෙ තව කොච්චර වෙලා තියෙනවද? තව කියන්නකෝ බං. තව පැභාගෙ මේ ගැතිවලු ලුතියන අනිවාර්යෙන් මේ තද්දිත ගැන ප්‍රශ්නයක් එනවා. තව ව්‍යංජන ගැන ප්‍රශ්නයක් එනවා. ඕක තමයි මේ සිංහල පේපර් එකේ මට ෂුවර් මම ඔක්කොම ලැදින් ව්‍යංජන શબ્දයක් ආගමනය වීමේදී බොහෝ විට සොර શબ્දයක් ඇසුරු කරයි බොහෝ විට සොර શબ્දයක් ඇසුරු කරයි එතකොට ළඟ ඉක්ින ගන්න මේ පොඩි බඩෝකෙන් කටවන් ඉන්නෝ ඔන්නෝම එන්නට හිර කරන. එතකොට දැන් මේ තින්නේ ගෙඩිය කොටියා වැය නිරියල නොවන සලුව නලුවා මුදුවෙන් දෙවුර කටුවල ගෙඩිය කටුව පැටලෙනවා. ඉත කටුව මොකද්ද උදුන නළුවා නළුවා නෑ ඔන්න මතක තියෙන එක ළඟම එකන්නේ ඔන්න නළුවා මතකයි සලුව රෙද්ද ගැනිතා සලුව ඔන්න ඔයාගේ ආදේශකයක් දන්න ඕනේ අපි ඔහොම මතක තියාගෙන ඔහොම කරගෙන ඔක්කොම දැන් හිර වෙලා සතිය නෑ මේ තුල හිර වෙලා බොහොම ස්තුතියි ඔබතුමාට මෙහෙම හිර වෙලා ඊට පස්සේ ඔක්කොම ලෑස්තිලා දැන් තියෙනවා ප්‍රවේශ පත්‍රය ඔක්කොම තියෙනවා හරි ටින් ටින් හරි ඇත කාඩ් එක වෙන හැඳුනුම් පත වෙන්න ඇතුළට ගියා ලස්සන දින ඒවන පළවෙනි කොළි අපිට කිය උපදේශත් දෙනවනේ පළවෙනි කොළි ඒ දාදිනේ සීල් එක කරලා තියෙන කොළෙන් ටගලර මත හිර වෙලා දැන් ඉන්නේ සතියෙන්නේ හෙළුව කියලා ලියවෙනවා සලුවට හෙළුව ලියවිලා නළුවට නිලිය ලියවිලා ඔහොම ඔක්කොම පැටලිලා දැන් මේකට කියනවා ජෑම් වෙනවා කියලා අපි කතා කරා ඔක්කොම ජෑම් ගොඩම දැන් කොලේට දා ගන්නවා හොඳ උදාහරණයක් තියෙනවා ජලල් මහත්මයා හොඳයි අපි ඒ උදාහරණේ කියමු ටික වෙලාවක මොකද ප්‍රවෘත්ති බලන්නත් ඕන ජලල් මහත්මයා පාඩම ඉතුරු කොටස අපි ඊට පස්සේ ගමු නේද? ප්‍රවෘත්ති බලලා ඊට පස්සේ ගමු. නැවතත් අපිට ටෙලිවිෂන් ඉස්කෝලෙත් එක්ක අද සජීව ලෙස සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. අප නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලෙත් සමග ජලල් රෝහණ ගුරුතුමා පාඩමක් කරමින් ඉඳලා අපි ප්‍රවෘත්ති බලන්න පාලක මැදිරි ටික පාඩමේ ඉතුරු ටික. ආචාර්ය හසන්ත මහත්තයා මේ බලන්න අපි ඔබතුමාලා අපි ඔක්කොම ජීවිතේ දැන් කොච්චර විභාග අරන් ඇද්ද? සාමාන්‍යයෙන් ශිෂ්‍යත්වයේ අපිට මට ඒක මහ ලොකු දෙයක් උනේ හිටියේ ඉස්කෝලේ යනවා ඒ මේ එයින් එහාට විභාග කීයක් අපි පහු කළාද ඒ හැම දෙකදෙම මොන දෙන්න ගියාම අපිට මේ මං දැන් කතා කරපු විදිහ යාළුව ඔබට ඔක්කොමටම හම්බ වෙලා තියෙනවා ඒ ඔක්කොම සැලසුම් කළා දැන් ලෑස්ති එන ප්‍රශ්න ටික දන්නවා එයා ඒ ඔක්කොමටම ඒකට සැලසුම් කළා ඉන්නේ එයා හිතන්නේ කලමනාකරණය කියලා ඒක ඊට පස්සේ ඇයි හිතනවා සති ඒක කියලා ඊට පස්සේ ශාලාවට යනවා කියලා ඉඳ ගන්නවා අර විදි මං කෝනේ ලියනවා ඔළුවේ තියෙන ඔක්කොම පැටලිලා ලියනවා ලියපු එකක්වත් නෙමෙයි ප්‍රශ්නපත්‍රෙ විදුහම ප්‍රශ්නපත්‍රෙ තියෙන්නේ ජීවිතේට හිතපු නැති ප්‍රශ්න ගොඩක් ඒ පාරේ එහෙම කෙනෙකුට වෙනදී ඔබතුමාගේ අත්දැකීමෙන්ම කියන්න මං ඉල්ලා හිතිනවා ඇත්තරම ජයරාල් මහත්තයාගේ ගොඩක් හොඳ දෙයක් කිව්වේ දැන් සමහරක් වෙලාවට වෙන දෙයක් තියෙනවා අපි අර කිව්වේ හිර වෙනවා කියලා දැන් මේ චුට්ටකට කලින් අපි ලැප්ටොප් එකේ හිර වුණා වගේ අර ඒ වෙලාවට ඇතිවන ආතතිය නිසා දන්න දේ ලියාගන්නත් බැරි වෙන වෙලාවල් තියෙනවා හරි දැන් මට හොඳම අත්දැකීමක් අවසන් මහත්මයා අපි දැන් විභාග වැඩ කටයුතු කරනකොට දැන් විභාග ප්‍රශ්න පත්‍රයේ බෙදලා ඉවරයි ළමයින්ට දැන් ළමයි ලියාගෙන යනවා ඒ එක ළමයි පෑන තියාගෙන ඉන්නවා ඉතින් මං අහුවා ඒ පුතා ලියන්නේ නැද්ද කියලා මොකද කිව්වේ අනේ සර් මුකුත් ඔළුවට එන්නේ නැහැ කිව්වා මේ ළමයා පාඩම් කළා අර ආතතිය අසතිමත් බව ඒ ළමයා ගිලගෙන ඉතින් මුකුත් ඔළුවට එන්නේ නැහැ පැය තුනම හරිම දුකයි ඒ ළමයා බොහෝම චුට්ටයි ලිව්වේ ඉතින් මෙන්න මේ වගේ දේවල් වෙන්නේ ඇත්තටම අපි අර අසතිමත් වෙලා අපි කියන්නේ සිංහල කියමනක් තියෙනවා කලබල වුණොත් එහෙම කොරස් කට කියන්නේ හරි ලොකු දෙයක් ඒකටත් අත දාගන්න බැරුව යනවා ඉතින් ඒ හින්දා අර සතිමත් වීම කියන එක දැන් මම මේ පොඩි ක්‍රියාකාරකමක් කරන්නේ දැන් අපි දැන් ගොඩාක් මේ අපේ ජයලල් මහත්මයාත් ඉන්න මේ මහත්මයාත් ඉන්න හින්දා කවියෙන් එහෙම ආනන්දයෙන් බොහොම ටිකක් ඉගෙන ගන්නවා නමුත් දැන් මම කියන අපි පොඩ්ඩක් මේක ටිකක් යමු
පොඩ්ඩක් මේ ඈ ප්‍රායෝගිකව ගිහිල්ලා කරමු කියලා. මේකට එකම දේ මං කියන්න හේතුව තමයි මේ සතිමත් බව කියන එක අපි සංස්කෘතියේ එනකොට අසන්නමත් නැහැ. තව තේරුමක් තියෙනවා ස්මරණය කියන එක. සතිමත් බවේ පුහුණු කරගෙන යනකොට අපිට එකපාර්ට්ම දැනෙදී තමයි ස්මරණය කියන එක. මං පොඩි උදාහරණයක් කියන්නම්. අද උදේ මම ITN එකට ඇවිල්ලා උඩට යනකොට පඩි පෙරේ මම පඩි පෙර නැගගෙන ගියා. පඩි 17ක් තිබුණා. දැන් කාට හරි කියන්න පුළුවන් පඩි කීයක් තියෙනවද කියලා. මේක තියෙනදී මට ඒක නිකම මතකිත. ඒ වගේ මට මතක් වුණා මගේ අත අර පඩියේ තියෙනවනේ දැන් හෑන්ඩ් රේල් එක තුන් සැරයක් ගියා මගේ අතේක ඇල්ලෙන්න. හැබැයි මට තග්ගාරේ මං ඇවිදගෙන ගියේ සතිමත් බව හින්දා මං ඒ තුන් සැරේ මත අපව ගත්තා. දැන් මේව තමයි අපිට ඇත්තටම හැබිට්ස් විදිහට මේ කරගෙන යන්න පුළුවන්. දැන් මම මේ ළඟදි තව වීඩියෝ එකක් කරා. අපි සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලේ කරලා තියෙනවා මේ ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයක පරීක්ෂණයක් කරලා තියෙනවා. අපි මෙහෙම ඉන්නකොට සාමාන්‍යයෙන් මූණ අල්ලනවල් 23 වතාවක්. ඒ කියන්නේ හැම විනාඩි දෙකකටම තුනකටම සැරයක් නොදෙනුවත්ම අපි මූණ අල්ලනවා. ඒක කණ්ණාඩි අල්ලනවා. එහෙම නැත්නම් මේ මාස්ක් එක හරි අල්ලනවා. ඒකෙනුත් 50% මේ නහය කට සහ ඇස් අල්ලන එක. මේ ඔක්කොම වෙන්නේ අනිච්ඡානුකව. එහෙම නැත්නම් අපිට නොදෙනුවත්ම. ඒ හැබැයි සතිමත් බව වර්ධනය කරනකොට මේක අල්ලන්න කලින් මේ කැහිම අපි කහන ගතිය අපිට දැනෙනවා. එතකොට හිතවිල්ල අපිට දැනිලා ඉවරයි. හිතවිල්ල දැනෙනකොටම සතිමත් බව ඇති වෙනවා. සතිමත් බව ඇතිවීම තුළම අර කරන්න ඕනි ක්‍රියාව හිමීට එක්කෝ නතර වෙනවා. එහෙම නැත්නම් අපිට හිතලා කරන්න පුළුවන් මේක කරන්න ඕනිද නැද්ද කියලා. ඒතකොට සතිමත් බව ගැන මේ හඳුන්වලා දෙන්න මම පොඩි ක්‍රියාකාරකමක් කරනවා. අපිට යන්න පුළුවන් මේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකට. එතකොට දැන් මම මේක මේකත් ගෙනල්ලා තියෙනවා. මේකට අපි කියන්නේ ඇත්තටම මයින් ජා කියලා. දැන් මේකෙත් ලොකු කතාවක් තියෙනවා. නමුත් දැන් මේක අපිට මේ TV ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකට යන්න පුළුවන් නම් පෙන්වන්නත් පුළුවන්. දැන් මේ මයින් ජා එක ආශ්‍රයෙන් මම පොඩ්ඩක් සතිමත් බව කියන්නේ මොකක්ද කියලා පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දුවදරුවන්ට. දැන් මේ මයින් ජා එක අපිට පුළුවන් වේගෙන් හොල්ලන්න. එතකොට මේ හොල්ලනකොට මේකේ තියෙන කුඩු ටික ඔක්කොම දිය වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මේක අඳුරු වෙනවා. මේ අඳුරු වීම තුළ මේ දිරිසෙන කුඩු උඩට යනවා, පහළට යනවා, එක එක පැතිවලට යනවා. ඔන්න ඕක තමයි අසතිමත් සිත. ඒ කියන්නේ අපේ හිතවිලි හැම පැත්තෙම මෙහාට යනවා, මෙහාට යනවා, කොයිම විදියට යනවා කියලා අපි හිතාගන්න බෑ. හැබැයි මේක හිමීට චුට්ටක් මෙහෙම තියලා තියෙනකොට ඕගලන්ට පේනවා මේ එකින් එක හිමීට තැම්පත් වෙනවා. සමහරක් ඒවා ඉක්මනට තැම්පත් වෙනවා, සමහරක් ඒවා හිමීට තැම්පත් වෙනවා. ඉතින් මේක දිහා ඔබ බලාගෙන හිටියොත් එහෙම ටික වෙලාවක් යනකොට මේ අන්තිමට දිරිසෙන කුඩු කෑල්ල පාටිකල් එකත් පතුලේ තැම්පත් වෙනවා. ඒක තැම්පත් වුණාට පස්සේ අපිට පුළුවන් නම් මේක දැන් පෙන්වන්න මෙන්න මේ වගේ මේ මගේ අතේ තියෙන මයින් ජායක හරීම ලස්සනයි, ප්‍රභාෂවරයි. මෙන්න මේක තමයි එක්තරා අඳුරකට සතිමත් වෙච්ච සිතක්. දැන් මේ තියෙන්නේ අසතිමත් වෙච්ච සිතක්. අඳුරුයි, මේක කිසිම පිළිවෙලක් නැහැ බලන්න හිතෙන්නේ. නමුත් හිමීට මේ ටික තැම්පත් වුණාට පස්සේ මේක අපිට දකින්න ලැබෙනවා හොඳට. එතකොට පොඩි ප්‍රශ්නයක් අහන්නම් හසන්ත මහත්මයාගෙන්. මේ ටික මෙහෙම තැම්පත් වෙන්න අපි කරපු කාරණා දෙකක් තිබුණා. මොනවාද ඒ කාරණා දෙක? මම බලෙන් මේක ඇරලා ඇඟිල්ල ඇරලා මේ කුඩු එකින් එක අතුරට තල්ලු කරන්න හැදුවේ නැහැ. කරේ එකම දෙකයි. එකක් තමයි පුළුවන් තරම් මේක නිශ්චලව තියාගෙන ඉන්න එක. දෙවෙනි එක මම කරේ මේක දිහා බලාගෙන ඉන්න එක. ඒ බලාගෙන ඉන්න එක හසන්ත මහත්මයා මගේ කිසිම choice එකක් තිබුණේ නැහැ. මගේ කිසිම opinion එකක් තිබුණා. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ choiceless awareness කියලා. මම නිකන් ඔහේ බලාගෙන හිටියා. මේකට පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපි ඒ දවස් වල උසස් පෙළ පන්තිවල ඉන්නකොට පොඩ්ඩක් ඉතින් දඟකාරයිනේ. ඒක දවසක් ගුරුතුමා පොඩ්ඩක් පරක්කුයි. මොකද කරන්නේ එතකොට? පොඩ්ඩක් සින්දුවක් කියනවා. ඈ තව මොනවද කරන්න ටිකක් දඟලනවා, කෑ ගහනවා. බෝඩ් එකේ ලියනවා. ඊට පස්සේ එන්න ඉන්න සර් ගිනම ලියනවා. එක එක හැබැයි අපිට හිටියා හරිම ආදරේ කරන ගුරුවරයෙක්. තෙන්න කොන්සර් කියලා අපි කියන්නේ. ඉතින් ඒ ගුරුතුමා එක දවසක් ඇවිල්ලා අපි දැන් පන්ති මේ විදිහට කෑකෝ ගහනකොට එතුමාව මුකුත් නැහැ, බැනීමකුත් නැහැ, කෑ ගැහුවෙත් නැහැ, මෝනේ කිසිම කෝපෙකුත් නැහැ, සතුටකුත් නැහැ. මෙහෙම බලාගෙන ඉන්නවා. මොකක් කතාවක් නේ? ඔබතුමා හිතන්නේ මොකක් අපි මොනා කරන්න ඇද්ද කියලාද? හිමීට නිශ්ශබ්ද වුණා. ඕක තමයි සතිමත් බව කියලා කියන්නේ. අර කිසිම චොයිස් එකක් නැතුව, ඔපිනියන් එකක් නැතුව බලාගෙන ඉන්නකොට අපේ සිතිවිලි දිහා සිතිවිලි ටික ලස්සනට පහත් වෙලා යනවා. මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ choiceless awareness කියලා. මේක තමයි සතිමත් බවේ මූලික පදනම. හොඳයි. සතිමත් බව තැම්පත් වීම, අපි සරල වචන වලින් තැම්පත් වීම, මනාව සිහියෙන් ඉඳීම ඉගෙනීමේ ක්‍රියාවලියට කොයිතරම් වැදගත්ද. පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕන දෙයක්. අපේ ආචාර්ය සනත් මහවිතානගේ මහත්තයා ඉතා
වටින කදිම උදාහරණයකින් පැහැදිලි කළා. හෙල්ලුණාම චංචල වුණාම මොකද වෙන්නේ කියලා. හැබැයි ඉතින් මේ දවස්වල අහන්න දකින්න ලැබෙන දේ බ්‍රේකින් නිවුස් කීය දානවා දානකොට ඉතින් චංචල වෙනවා. දැන් ආතතිය ගැන කතා කළානේ. ආතතිය මානසික ආතතිය ප්‍රතිශක්තිකරණය අඩුවෙන්ට හේතුවක්. ඒක සාමාන්‍ය විද්‍යානුකූලව පිළිගත් කාරණාවක්. ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා කියලා කියන්නේ වෛරසයකට අපිට පහර දෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවායි. ඉතින් මේ බය වෙනවා කියන එක ආතතිය කියන එකත් එක්තරා විදිහකින් මේ ප්‍රතිශක්තිකරණය නිරෝධායන ක්‍රියාවලියට අමිශාකාරයෙන් බාධාවක් තියෙනවා. හැබැයි මට විතරක හිතෙනවා බයත් ඕනයි කියලා. මොකද ගණන් ගන්න නැතිව අපේ චර්යාවන් ගැන කිව්වනේ. අපි මේ චර්යාවන් උගන්වන්න විවිධ ක්‍රම තියෙනවා. සමහරු මේ නිකම්ම මේ නහය අල්ලා බලනවා. අවශ්‍යතාවය නැහැ නහය තියෙනවාද කියලා අපිට බලන්න ඕනේ නැහැනේ. තියෙනවනේ. ඒක හුරු වෙලා, ඇබ්බැහි වෙලා, කසන එක, කසන්නෙත් නැහැ. නිකම් පොඩ්ඩ පුරුදු සමහරගේ අතුල්ලනවා. ඔය මේ කතාවක් කරන්න ගියා සමහරු මේ සාතුල්ලනවා, දහපනවා, කොකොම නොඑක ඒවා කොනිටනවා, තට්ටු දානවා. මේවා මේ ඇබ්බැහි වීම. අනවශ්‍ය දේවල්. හැබැයි මේ චර්යාවන් සෞඛ්‍යයට, සමාජ සෞඛ්‍යයට කොයිතරම් බලපානවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේවා පාසල් තුලත් උගන්වන්න ඕන දේවල් නේද? යම් තරමකින් උගන්වනවා. හැබැයි මදි වගේ අපිට ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. 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 කතා කරන්නේ? ඔව්. මට මේ මස්පන්දලෙන් දැනගන්න ඕනේ. මම ඉතාලි සිතින් ප්‍රශ්නයක් අහනවා. මේ විස්සත් වෙන පන්ති පවත්වනකොට බොහෝ වෙලාවට ලොකු මාස් ක්ලාස් වල ළමයි 1000කට 1200කට අධික ප්‍රමාණයක් ඉන්නවා. සමහර වෙලාවට දැන් මේ ගුරුවරු මේ පන්ති තව 10ක් 12ක් පවත්වනවා. මේක ඇත්තටම මේක සාර්ථකද? ඉතින් මානසික බැලුවත් මේ ළමයින්ට මේක සාර්ථකද? මේකෙන් ඇත්තටම ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්ද කියන එක මට දැනගන්න ඕනේ. හොඳයි, පැහැදිලි මහත්මිය, බොහොම ස්තුතියි. හොඳයි, බොහොම ස්තුතියි. මීට පෙර අපි ටෙලිවිෂන් ඉස්කෝලේ මේ කාරණාව කතා කරලා දෙන මහාචාර්ය දයාරුහුණ අතුකෝරල් මහත්තයා ඔය ගැන පැහැදිලි කිරීමක් කළා. ඒ මනෝවිද්‍යාත්මක පසුබිම ගැන කතා කළා. හැබැයි ඉතින් බලන්නකෝ මේ ටෙලිවිෂන් ඉස්කෝලේ තමයි වැඩිම ළමයි ඉන්නේ. එහෙමනම් බලන්න ලක්ෂ ගාන, දස ලක්ෂ ගාන මං හිතන විදිහට මේ ටෙලිවිෂන් ඉස්කෝලේ ඉතින් ඔය ප්‍රශ්නේ නැහැ නේද? ගෙවල් වල ඉඳලා බලන්නේ එක ශාලාවකට කොටු කර ගැනීම තමයි ප්‍රශ්නේ. අපි ආයෙ වෙලාවක එක මතු කරලා ගමු. වටිනා කාරණාවක් අම්මා කෙනෙක් මතු කළේ. විතබේ ක්‍රමාත පාඩමේ ඉතුරු ටික. ඔව්, පාඩමේ ඉතුරු ටික කරන්න මට යන්න වෙනවා සුදු ලෑල්ලට. මේ මොකද ඇත්තටම භාෂාව විග්‍රහ කරනකොට අපි පුංචි රූප සටහනකට යන්නම් හසන්ත මහත්මයා. මේ අවශ්‍යතාවයේ මත පුංචි රූප සටහනකට මේ ඉගෙන ගැනීමේදී කෙටි ක්‍රම අපි ඉගෙන ගන්න හැටිනේ උගන්වන්නේ. ඉගෙන ගැනීමේදී කෙටි ක්‍රම දැන් මේ මෙතන තියෙනවා. මතන රූප සටහන තිරේ දිස්වේවි. මේ තියෙන අපේ මුඛයේ ආශ්‍රිතව රූප සටහනක් මේ තියෙන්නේ. එතකොට මේ තියෙන අපේ අකුරු උපදින ස්ථාන, අපේ මුඛය එමත් නැත්නම් මේ කියන ස්ථාන පහක් අපිට තියෙනවා. අපි ස්ථාන පහ කෙටියෙන් ලියාගනි. මෙන්න මේ ස්ථාන පහ සිංහල භාෂාවේ අකුරු උපදින ස්ථාන පහක් තියෙනවා. ඒක තමයි අපි මේ කෙටියෙන් ලියන්න හදන්නේ. මේක පහලට කිව්වොත් හසන්ත මහත්තයා අපි කියන්නේ කතා මූද ඕ. කෙටියෙන් මතක තියාගන්න පුළුවන්. කතා මූද ඕ. දැන් මේකේ අංකිත කරලා තියෙනවා පළවෙනි ස්ථානයේ තමයි කණ්ඨය. එහෙමනම් කයන්නෙන් අපි කියලා කියන්නේ කණ්ඨ. කණ්ඨ කියන ස්ථානය කියලා කියන්නේ උගුර. උගුර ආශ්‍රිත උපදින අකුරු තියෙන නේද? ආ කා ක ග ඝ ණ හ කියන ඒවා මේ උගුර ආශ්‍රිතව තමයි උපදින්නේ. මේක දෙවෙනි ස්ථානයේ තමයි මොකද්ද තාලුජ කියලා කියන්නේ. තායන්ෙන් තාලුජ. එතකොට අපි ව්‍යාකරණ පැත්ත පොඩ්ඩක් ගත්තොත් ඒ කියන්නේ තල්. මම මේ මාතෘකාව තෝරගත්තේ අපේ ජයලාරෝණ මහත්මයා කියන අර ව්‍යංජනාක්ෂර තියෙනවා, ස්වර තියෙනවා, ව්‍යංජන තියෙනයි කියලා. විභාගයේට වැඩිපුරම ස්වරවලටත් වඩා මේ ව්‍යංජන ප්‍රභේදවලින් තමයි හසන්ත මහත්මයා බොහෝ වෙලාවට අපේ ප්‍රශ්න අහන්නේ. දැන් මූ යන්න තියෙන. මූ යන්නේ මෙතන අපි අංක 3 යටතේ පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ මූර්ධජ අපේ මුඛ කුහරය තුල තියෙන තවත් ස්ථානයක් මූර්ධජ. එතකොට අපි ඒකට කියනවා මුදුන. මෙතන මුදුන කියලා කියන්නේ හිස් මුදුන නෙවෙයි, තල්ල මුදුනේ. මේ ඇතුළත තියෙන මුඛ කොරේ මේ සතහනේ මේ මූර්ධජය කියලා කියන්නේ මුදුනේ කියන්නේ. ඊළඟට අපි හතරවෙනි තැනට ආවොත් එහෙම දයන්නේ හසන්ත මහත්මයා අපි දක්වනවා දාන්තජ. දාන්තජ කියලා කියන්නේ දත් ආශ්‍රයෙන් අපි මේක ඉගෙන ගන්නවා. ඊට පස්සේ අවසාන ස්ථානේ මේ දෙකටම අතර තියෙනවා පස්වෙනි ස්ථානේ අපි ඕෂ්ඨජ. ඕෂ්ඨජ කියලා කියන්නේ අකුරුපදින ස්ථානයක් තොල් කියලා කියන එක.
දැන් කෙනෙකුට අපි බැලුවොත් එහෙම මේකෙන් මිදෙන්න බෑ. එහෙමත් නැත්නම් කණ්ඨය, තාලුජ, ඕස්ට්‍රේජ, දන්ත කියන මේ ස්ථාන ඇසුරෙන් තමයි අපි අකුරු උපදින්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම තාලුජ අකුරු ගත්තොත් ඊ ඊ යන්න පුළුවන්. මුදුනෙන් ගත්තොත් එහෙම මූර්ධජ අක්ෂර ඉරු ඉරු නේද? ත ට ඩ ඩ න ර් ස්. ඊළඟට දන්තජ දත්ත ආශ්‍රයෙන් ත ත ද ද න ල් ස් ත ත ද ද න අනිවාර්යයෙන්ම දත්වල ස්පර්ශ වෙන්න ඕන. ඕස්ට්‍රේජ අක්ෂර කියලා කියන්නේ උ උ පප බබම් ජනරල් මහත්මයා පොඩි ඔට්ටුවක් අල්ලමුද අපි මං කියනවා ඌ ඌ කියන්න ඕන තොල් දෙක උල් කරන්නේ නැතුව පුළුවන් වේද නෙවේ ඌ ඌ හරි නන්ත ඒක තව පොඩ්ඩක් අමාරුයි නේ ඕ ඕ බෑ පප බබම් කියන්න ඕන තොල් දෙකකට ගාවන්න නැතුව ඒක කොහෙත්ම බෑ එහෙමනම් මේක මම ඔව් මම දැසල ස්පිරිතාලේ වහලා කොහොම නක් කමන්නේ ස්පිරිතාල වහලා නෑ ස්පිරිතාල ඇරලා නෑ ඇරලා තියෙනවා හදිසි කියන්න බෑනේ ඇදිරි නීතියද ඒ නිසා ඔන්න බලන්න ඕන දවස් මේ ඔව් අකුරු උපදින ස්ථාන පහක් අපිට තියෙනවා සරල ක්‍රමයට අපිට ඒක හඳුන්වන්න පුළුවන් කතා මූද ඕ කියලා නේද ඒ වගේම අපි ගම්මුකෝ දැන් මේ ස්ථාන පහ ඒ විදිහට ඉදිරිපත් කරනකොට දැන් අපේ භාෂාව හසන්ත මහත්මයා අපි ගමුකෝ තව මහා දිග මාතෘකාවක් අපි තවත් දවසකට එකතු කරගෙන දැන් සිංහල භාෂාවේ සංදි තියෙනවානේ සංදි තියෙනවා 10ක් දැන් අපේ ළමෙන්ට කොච්චර සංදි 10 එකක් කියනවා දෙකක් කියනවා හරියට කියනවා එසම මම පුංචි භාෂාමය සූත්‍රයක් අපේ ළමෙන්ට අරගෙන ආවා මේ බලන්න සංදි 10 බොහෝම පරිස්සමට කියන්න පුළුවන් පුර් පර ඉස්න් ඊළඟට සරා සරා ගා දෙවෙනි පෙළේට අපි යම් පූ ඊළඟට ප පූප ගා ආග ආග දි මේක සූත්‍රය භාෂාවයි ආග දි නේද පූර් පර ස්වර ගා පූප ගා ආග දි දැන් මේ ඉගෙන ගන්න නිය උගන්නන්නේ සංදි 10ක් තියෙනවා හැබැයි ඉස්සෙල්ලාම සංදි 10 මතක තියෙන්න ඕන දැන් මේක විහිදුවන්න ඕන සංදි 10 මේක ඇතුලේ තියෙනවා පූර් පූර්වස්වර ලෝප සංදි පර පරස්වර ලෝප සංදි ස්වර සංදි ස්වරා දේශ සංදිය ගාත්‍රා දේශ සංදිය පූර්ව රූප සංදිය පර රූප සංදිය ගාත්‍රාක්ෂර ලෝප සංදිය ආගම සංදිය ditth රූප සංදිය ඊට මහත්තයා වෙලාව බලලා ඊට පස්සේ තව පොඩ්ඩක් පැහැදිලි කරමු හොඳයි සාමාන්‍ය වර්ධනයේට සහ සුවපත් දිවියකට Nangro HMO ඔබේ දරුවාගේ දිවිමඟ පෝෂණය කරයි Nestle හොඳයි විද්‍යා වේක්‍රම ගුරුතුමා ඔව් දැන් මේ සංදි 10ද මෙහි මතක තියාගන්න පුළුවන් නේ සංදි 10 හේතුව තමයි සිංහල බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී ඒ වගේම තමයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී මම විසන්ධි කළ පදය අහනවා සංදි වර්ගය නම් කරන්න කියලා අහනවා එසා දැන් ළමයින්ට මේක මේ සංදි 10 පූර්වස්වර පරස්වර ස්වර ස්වරාදේශ ගාත්‍රාදේශ පූර්ව රූප පර රූප ගාත්‍රාක්ෂර ලෝප ආගම ditth රූප මේ සංදි අපිට අවශ්‍යයි විශේෂයෙන්ම කවි බසේදීත් අවශ්‍යයි ඒ නැත්නම් විභාගෙදී ලකුණු ගන්න ඕනනේ ඒ නිසා දැන් මේක මෙහෙම ලියනවත් එක්කම අපි බලමු ළමයින්ට කවියක් දීලා කොහොමද කවියෙන් අපි මේක සංදි ටික මෙයා ගන්න මේ බලන්න අපිට ලියන්න පුළුවන් ඕන දැන් අපි සංදි 10 පිළිවෙලට මං කවියක් දෙනවා සංදේ වූ තව එකට යන් අපි වියලිංගුරු සංදේ වූ වියලිංගුරු නිලුපුල් ගාවා සංදේ වියලිංගුරු නිලුපුල් ගාවා මෙහෙසුරු ඔන්න තවත් සංදි පදයක් මෙහෙසුරු ඊළඟට කියනවා දඬුවම් මෙහෙසුරු දඬුවම් මෙහෙසුරු අපි අර නැවතත් ලියමු වචනේ මෙහෙසුරු දඬුවම් අත්තම් පෑවා අකුරු ටිකක් ඉතින් මේ මේ වෙලාවේ හැටියට මේ බෝඩ් එකේ නෙලියන්නේ අත්තම් පෑවා අපි කෙටියෙන් ලියමු ඊළඟට කියනවා දුග්ගන්නා දැන් මේ සංදි 10ට උදාහරණ ලියන්නේ දුග්ගන්නා පුතාලට දුලට පුළුවන් මේ කවිය ලියාගෙන පිළිවෙලින් සංදි 10 හදලා බලන්න දුග්ගන්නා ගං රං මතු වූවාද මේ මතු වූවා කියන සංදි පදය නේ මම කවිය බේර ගන්නයි ඒ ආධාරක පදේ පාවිච්චි කළේ පුනරුත් නිරවුල් ඊළඟට කියනවා පුනරුත් ඊළඟට පුනරුත් නිරවුල් දැන් සංදි 10ේ අගපදයට එනවා පත්තිරු වේවා වේවා කියන ක්‍රියාපදයක් පත්තිරු කියන එකයි සංදි පදේ දැන් බලන්න අපි දැන් කවියක් මේ තියෙන්නේ මේ කවිය අපිට පාඩම් කරගන්න පුළුවන් මේ බලන්න සන්දේ වූ වියලිංගුරු නිලුපුල් ගාවා මේ සුරු දඬුවම් අත්තම් පෑවා දුංගන්නා ගංගරන් මතු වූවා පුනරුත් නිරාවුල්
පත්ති රුවේවා පසුගිය දවසක සංදීපද 10 විමසමු හැබැයි අපේ ළමෙන් තව වැරද්දක් කරනවා මම පුංචි මේක සහයෝගයෙන් අපි විසඳගම්ම අර බුදුමා කීවා වගේ අපේ ළමයි ලියන්න ගියාම හසන්ත මහත්තයා අපේ ළමයි ලියන්න ගියාම හරියට වරද්දනවා මේ හේතුව මොනවද ඉස්පිරිපාපිලි මේ වරද්දනවා දෙපාරක් ඔය මේ හිලු කතාවක් නමුත් ඒකේ මේ ළමින්ට මේ ඒකාකාරී බවන් දැන් ළමේ ලියන මේ ඔයාගේ ලපයට මගින් පළතුරු කියලා ලියලා තියෙන්නේ එහෙමයි බලනකොට මොකද ඉස්පිරිපාපිලි නැහැ ඔබගේ ලිපියට මගෙන් පිළිතුරු ඉස්පිල්ල නැහැ. ශ්‍රී ලංකාව කියලා ලියන්නේ හොඳ බලන්න. ශ්‍රී ලංකාව කියලා ලියන්නේ. දීර්ඝ ඉස්පිල්ල ලියන්නේ. කොට්ටේ යුගයට කියන්නේ කොට්ටේ යුගය කියලා. දවසක් ඉතින් ඔහම කියනකොට මේ කඩේක මෙන්න මේ විදිහේ දැන්වීමක් ගහලා තියෙනවා. මේ බලන්නකෝ. උඹල කඩලා යල් මහත්තයා උඹල කඩලා බකලා කියලා ගහලා තියෙනවා. අපේ ළමයි නුත් කියනවා ඉතින්. උඹල කඩලා බකලා දැන් මේ භාෂාව නිවැරදි විදිහට ලිව්වේ නැත්නම් වැරදි දෙයක් යනවා දැන් කොහොමද අපි මේක බේරගන්නේ උඹල කඩලා බකලා බඩු තුනක් තියෙනවා බඩු තුනක් තියෙන කොහොමද කියලා කියන්න පුළුවන් නේද කොහොමද අපි මේක හරියේ උඹල කඩ ආ උඹල කඩ අනික ලාභ කළා ලාභ කළා ලාභ කළා දවසක් මේ විදුලි පුවතක් එනවා මම මේ කියන්නේ භාෂාව ඇත්තටම ශාස්ත්‍රයක්. දැන් ගණිතයේදී විද්‍යාවේදී නාට්‍ය කලාවේදී අපි සියම් ශිල්පීය ක්‍රමවේදය පාවිච්චි කරනවා. අපි ඉක්මන දීලා බලමු. මෙන්න බලන්න විදුලි පුවතක් ලැබෙනවා ගමේ මිනිස්සෙකුට මේ බල්ලා බන බදා හරිද? ධාතු නටවා රිය පොළට එනවා. මම මේ පොඩ්ඩක් වෙනස් කරා ස්වභාවය. රිය පොළට එනවා. දැන් ඉතින් මේ ටෙලිග්‍රෑම් එක ඇවිල්ලා දෙයිනේ. ඉස්සර නම් තැපැල් මහත්තයා ළඟට නියන්නේ. තැපැල් මහත්තයා ළඟට ගියා භාෂාව හරියට භාවිතා කරේ නැත්නම් විරෝධ අදහසක් එනු විරුද්ධ අදහසක් එනු මේ විදුලි පුවත මොකද්ද තියෙන්නේ මේබල් තියෙනවද ආ මේබල් තියෙනවා අපි එහෙනම් හොඳයි මොම නමක් නේ නේද මේබල් තියෙන උත්සාහ කරන ඔබ මට හොඳ උත්සාහයක් දෙනවා මේබල් ලබන බදාදා ආ මේබල් ලබන බදාදා වෙලාවක් සඳහන් වෙනවා වගේ තුනට ඔව් පළයන් පස්සේක පතහට වාරිය පොළට එනවා වාරි පොළට ඔව් දැන් බලන්න මීට වඩා බොහොම සරලියෝ එක ළමෙක් වාක්‍යයක් ලියනවා මේ මුදේ හිරල අන්න බෑ ඒ කියන්නේ ඉගෙන ගන්න වඩා නිවැරදිව පදවෙන් කරන්න දැන් හැබැයි උසස් පෙළ වගේ පන්තිවල තියෙන මේ වගේ වරද්දලා දිගට දීලා වාක්‍යයක් හරියට ලියන්න ඒකත් වරද්දන අවස්ථාවක් තියෙනවා තවලම මේ කියලා බෙනේ කණියා කියලා විනි කණයා දැන් මේ අකුර ලියා ගන්න බැරි කමයි තියෙන්නේ. නිවැරදි කළොත් කොහොම වේද අපිට? අකුර පොඩ? ඔව්. හ්ම්. විනේ කොහෙද කණයි? බෙනේක. අබෙනේක නේද? ඔව් මෙතන ගන්න වෙන්නේ මේ බෙනේ කණයා. බෙනේක එතකොට නයා. නයා. නේද? මූ දේ හිරල නෙවෙයි මූ දේහි රල. සර් තව උදව් කරන්න. ඔව් කියනවා. මේ මෙහෙම එකක් මම දැක්කා. ඔව්. කඩේක ගහලා තියෙනවා. සීතකල අලියා බිම සීතකල අලියා බිම ගැටේ නෑ ඔව් ඉතින් ඒ වගේ තමයි මිනිස්සු යන්නේ සමහර වෙලාවට මේ නිවැරදි සංනිවේදනේ නෑ දවසක් ওই දේවාලයක් පවත්වගෙන යන මහත්තයෙක් වින්කලේකුත් පවත්වාගෙන යනවා මම මේ සංනිවේදනේ වැරදි හරියට කරන්න ඕන ඉතින් කොහොම හරි ගමන්නේ දේවාලෙත් සාර්ථකයි වින්කලෙත් සාර්ථකයි දැන් එයාලට බෝඩ් එකක් ගහන්න ඕන වෙලා තිබුණා මොකද්ද දේවාරූඩේ ශාස්ත්‍ර ගැන කම්ප්‍රෙසර් මැෂින් එකක් තියෙනවා ඒකකුත් තියෙනවා ඒක ඒකෙන් මේ කම්ප්‍රෙසර් මැෂින් මේ නේද හුලං ගහනවායි කියලා ලියන්න ඕනකක් තිබුණා නමුත් හරියට සංනිවේදනේ උනේ නැහැ උදේ වළනකොට මිනිස්සු හිනාවෙ විවිනවා එතකොට මොකද්ද තියෙන්නේ දේවාරුඩේන් හුලංගසම් ලැබේ කම්පසරෙන් ශාස්ත්‍ර කියන ලැබේ. දෙවත්ත මාරු කරලා තියෙනවා. ඒසා භාෂාව තමයි සංස්කෘතිය පවරා දෙන්නේ. භාෂාවෙන් තමයි සාහිත්‍ය පවරා දෙන්නේ. ඒ සාහිත්‍යයෙන් තමයි මිනිසාට කතා කරන්නේ. දැන් කවියෙක් ජීවිතේ කියවනවානේ. ව්‍යාකරණයෙන් කියන්නේ විධිමත් භාවය. පූර්ව පරස්වරාගා පූපගා ආගදී කතා මූද ඕ ඉගෙන ගන්න. මේ කෙටි ක්‍රම ගත්තාම මේකට අපි අධ්‍යාපන මනෝවිද්‍යාවද කියනවා සමස්ත සංජානන පාඨ ක්‍රමය කියලා. සියල්ල එකට එක්රැස් කරලා අද ITN Television Iskole සමස්ත සංජානන පාඨ ක්‍රමයකට කියලා දුන්නු. අපි ආයෙත් හම්බෙමු.
දේවාරූඩයෙන් හුලං ගැසීම සහ යන්ත්‍රානුසාරයෙන් ශාස්ත්‍ර කියන නේද? එහෙම දේවලුත් වෙනවා අපි යන මගතොට ඔහොම දේවල් කොයිතරම් දකින්නවද? මේ හොඳට දන්නවයි කියන අයටත් වරදින වෙලාවල් තියෙනවා. හැබැයි සාමාන්‍ය සමාජයේ අපි ව්‍යවහාර කරන භාෂාව කොයිතරම් නිර්වෘල්ල පාවිච්චි කරන්න ඕනද කියන කාරණාව වැදගත් වෙනවා. ඉගෙන ගන්න දරුවන්ට නම් මේක ඉතා වැදගත්. මේ හොඳට ලියන්න කියන්න දැනගන්න එක හරිවත්. විශේෂයෙන් විභාගෙට කොච්චර කරුණු දැනගත්තත් වැඩක් නැහැ නේ. මේක නිර්වෘල්ල ලියාගන්න බැරි නම් නේද? උත්තරේ සම්පූර්ණයෙන් නැවතීමේ ලකුණකින් සම්පූර්ණ අර්ථය වෙනස් වෙන්න පුළුවන් නේ. රචනාවලදී මාවකින් පද පිළිවෙල ව්‍යාකරණේ අනිවාර්යම අක්ෂර වින්‍යාසය වැදගත් වෙනවනේ. ආචාර්ය හසන්ත පැතුතුමා ඔබ අපේ විද්වත් මණ්ඩලෙම එකඟ වෙයි මෙන්න මේ වගේ එකක් දැන් තියෙනවා. දැන් තියෙනවා මේ සිංහල වැරදුනොත් එහෙම භාෂා මොන භාෂාවද වැරදු මගේ සබ්ජෙක්ට් එක නෙමෙයිනේ මම සිංහල නෙමෙයි මම සයන්ස් කලේ මගේ සබ්ජෙක්ට් එක ඔකඩමී ඕක සාධාරණද කියලා මම හිතන්නේ අපේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්මයා කියලා තියෙනවා මම කොහේ හරි කියෙව්වා කියනවා අපේ මව් භාෂාව දන්නේ නැති කෙනෙක් කිසි භාෂාවක් හරියට දන්නේ නැහැ කියලා. මොකද මව් භාෂාව අපි ඇත්තටම ඉගෙන ගත්තොත් තමයි අපිට ඕන භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. සමහරක් අය කියනවනේ හරි ආඩම්බරින් කියනවනේ මට සිංහල බෑ මම ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා. එහෙම එහෙම තියෙනවා. ඉංග්‍රීසි මීඩියම් එකක් ගත්තේ. ඉතින් වැදගත් තැනකින් අද ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන හමාර කරන්ට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒකම මව් බස. ලෝකේ නව නිර්මාණ කරපු සෑම නව නිපැයුමක්ම කරමු අලුත් දේවල් හොයාගෙන සමහර ඖෂධ වර්ග දැනුත් මේ හොයනවනේ එන්නතක් හොයනවා කොරෝනා වෛරසයට ඖෂධ හොයනවා ලෝක ඉතිහාසයේ පුරාම ওই නව නිර්මාණ නව නිෂ්පාදන කරපු හැම කෙනෙක්ම හිතන්ට පෑ මුලින්ම හිතන්නේ මොන භාෂාවෙන්ද හොයාගෙන තියෙනවා මේ හැම කෙනෙක්ම හිතලා තියෙන්නේ මුල් සිතවිල්ල පහළ වෙලා තියෙන මව් බසින් තමන්ගේ අම්මා කතා කරපු භාෂාව මාතෘභූමියේ භාෂාවෙන් තමයි මේ සිතුවිල්ල පහළ වෙන්නේ. ඒ හින්දා මේ මව්බස මරණයක මව්බස පිළිබඳ දැනුම දරුවන් තුළ නැති කරන එක කියලා කියන්නේ නව නිපැයුම් නැති වෙනවයි කියන එක. අලුතෙන් හිතන මිනිස්සු නැති වෙනවයි කියන එක. වෙනත් භාෂාවන් අවශ්‍ය ඉංග්‍රීසි අපිට ඉතා වැදගත් දැනුම මාරු කරගන්න සංවේදනයේ දැනුම ලබා ගන්න ඉංග්‍රීසි වගේ භාෂාවක් ඉතා වැදගත්. හැබැයි ඒ අතරේ දරුවන්ට මව්බස නිර්වෘල්ල පරිහරණය කරන්න සිංහල වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් නිර්වෘල්ල පරිහරණය කරන්න උගන්වන්නට ඒකෙන් තමයි පරිකල්පණය ඇති වෙන්නේ නවෝත්පාදනය ඇති වෙන්නේ නවෝත්පාදන සමාජයක් ඇති වෙන්නේ ඒ නිසා ටෙලිවිෂන් ඉස්කෝලෙන් අවධාරණය කරන්න ඕන කාරණාවක් තමයි ඒක අපි ඉස්සරහටත් මව්බස ගැනම කතා කරමු අපිට අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් සමුගන්ට වෙලාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය සනත් මහවිතානගේ මහත්මයාට අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා ඒ වගේම විජිත අබේවි ක්‍රම ගුරුතුමාට ආයෙත් අපිට ඉස්කෝලෙන් හමු වෙන්න පුළුවන් පාඩම් තව දිගට යන්න තියෙනවා නේද පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල් විද්‍යාලයේ ආචාර්යවරයෙක් විජිත අබේවික්‍රම මහත්මයා ප්‍රකට කිවිවරෙක් අපි ස්තුතිවන්ත වෙනවා අපේ රටේ ප්‍රවීණ රංගධරයෙක් ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරයෙක් නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් ජයලාල් රෝහණ මහත්මයා ඔබතුමාටත් අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා නැවතත් අපි හෙටත් ටෙලිවිෂන් ඉස්කෝලෙන් මුණ ගැහෙමු ආයුබෝවන්